දෙරුවන් සරණයි සුබෝදෑසනක් ඔබට බොහෝ ව්‍යසනයන් වලට පස්සේ අපි මුණ ගැහෙනවා සිරස FM පන්සල් මළුවේදී මහරහතුන් වැඩිමගොස්සේ ධර්මීය දේශනා කරන පූජ්‍ය රාජකිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගෙන් බණපදයක් අහන්න ඔබ බොහෝ දෙනා මේ දවස එනකන් පෙරුම් පිරුවා ඉතින් එහෙමනම් බොහෝ දේ තියෙනවා උන්වහන්සේකින් පැහැදිලි කරගන්න ස්වාමින් වහන්ස පහුගිය ව්‍යසනකාරී වකවානුවේදී බොහෝ දෙනා ඔබවහන්සේගේ වැඩමවීම අපේක්ෂාවෙන් සිටියා මේ සිදුවන්නා වූ ව්‍යසනයන් විපත්තිින් වල හරය නැත්තං එහි මූලය කුමක්ද කියලා පැහැදිලි කරගන්න ගරු ස්වාමීන් වහන්ස මිනිස් ජීවිත විනාශ වීම පරිසරය විනාශ වීම වැනි තත්වයන් මේ වෙනකොට බහුලව නිර්මාණය වී තිබෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝන එවැනි තත්වයක් නිර්මාණය වෙලා තියෙනවායි කියන කාරණය ධර්මානුකූල කාරණයක් කොතනකවත් වැරද්දක් නැහැ ඒක ධර්මානුකූල කාරණයක් හේතුඵල ධර්මයක් ඒ හේතුඵල ධර්මයේ තමයි සමාජයේ අකුසල් වඩන්න වඩන්න සමාජයේ සිල්පද බිඳින්න බිඳින්න ඊට අදාළ විපාකයන් තමයි සමාජය තුළ සකස් වෙන්නේ තේරෙනවද එතකොට මේක මේ මේ කවුරුත් උවමනාවෙන් කළා වූ දෙයක් නෙමෙයි සමාජයේ දිනපතා දිනපතා අකුසල් මූලයන් වඩ아가න වඩ아가න සිල්පද බිඳගෙන එන ගමනක මේ ප්‍රලය තමයි අපි මේ දකින්නේ තේරෙනවද දැන් ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තාම දැන් කෙනෙක් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන් සාමින් වහන්සේ දැන් අපි ගමු ඕස්ට්‍රේලියාව නැත්නම් කැනඩාව වගේ රටක් ගත්තත් නවසීලන්තය වගේ රටක් ගත්තත් ඒ රටවල් වල ජනතාව සද්ධාව කියන කාරණේ හඳුනන්නේ නැහැ ඒගොල්ල සංගයා ධර්මයේ කියලා කාරණේ හඳුනන්නේ නැහැ. නමුත් ඉතින් මේ අපේ රටේ මේ බෞද්ධ රට සංගයා කියන අර්ථය බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ කියන අර්ථයන් හඳුනගත්ත දිනපතා දන්පැන් පූජා කරන සීල් සමාදන් වෙන අපේ රටේ තරම් සීල් සමාදන් වෙන පිරිසක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒතකොට එහෙනම් කෙනෙක් තුල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර ධර්මයේ තුල ශක්තිමත් වෙ ඉන්න අපිට මේසා ව්‍යසනයන් ඇති වෙන්නේ කියන කාරණේ නේද? මොකද දැන් ඒ රටවල් වල බටහිර රටවල් වල ඕස්ට්‍රේලියාව ගත්තා නව ශ්‍රීලන්තේ ගත්තා जीवा ඒගොල්ලන්ගේ පූජකවරයෙකුට පාරක් ගහනවා නැත්තම් පූජකයෙකුට විවේචනය කරනවා ඒ වගේම අපේ රටේ බෞද්ධ කෙනෙක් මහා සංඝරත්නයට විවේචනය කරනවා නැත්තම් පහර ගහනවා කාටද අකුසලේ වැඩි අපේ රටේ කෙනාගේ අකුසලේ වැඩි එතකොට අපි කියමු විදේශ රටක කෙනෙක් පුද්ගලයෙකුට ගහනවා නැත්තම් පුද්ගලයෙක්ව මරනවා නමුත් ඒ කෙනා වංශයෙන් තෙරුවන් කිරේ සද්ධාවත් අඳුනන්නේ නැහැ සීල්පදයක් කියන කාරණයක් අඳුනන්නේ කර්මයේ කර්මඵල විශ්වාසය සම්මාදිට්ඨිය අර්ථයක් අඳුනන්නේ නැහැ ඒ වගේම අපේ රටේ කෙනෙක් තව කෙනෙකුට ගහනවා නැත්නම් මරනවා නමුත් ගුටි කන මෙරුන් කන කෙනා සීල්පද ආරක්ෂා කරන කෙනෙක් සද්ධාව තුල ඉන්න කෙනෙක් ඒතර කාගේද අකුසලේ වැඩි අපේ රටේ මිනිස්සුන්ට ගහන කෙනාට අකුසලේ වැඩි එතකොට මේ උතුම් සද්ධර්මයේ මේ රටේ ස්ථාපිතව තියෙන නිසා නෝනා අපේ රටේ ජනතාවගේ ගුණාත්මකභාවය වැඩි සද්ධාවේ ශක්තිය වැඩි සීලේ ශක්තිය මෛත්‍රී ශක්තිය වැඩි එතකොට ඒ රටවල් වල කෙනෙක් තව කෙනෙකුට පීඩා කරද්දී ලැබෙන අකුසලයට වඩා අපේ රටේ තව කෙනෙකුට පීඩා කිරීමේ අකුසලේ හරිම බලවත් නෝනා මේක සෑම ශේෂ්ත්‍රයකදී මෙහෙමයි සෑම ශේෂ්ත්‍රයකදී මෙහෙමයි ඒ කියන්නේ ඕනෑම ශේෂ්ත්‍රයකදී ගුරුවරයෙක් දක්ෂ වෙන්න ඕනේ ශිෂ්‍යයා ගැනත් ඒ විදිහට හිතන්න දේශපාලනය කරන පින්වතා දක්ෂ වෙන්න ඕනේ රටේ ජනතාව ගැන ඒ විදිහට හිතන්න අම්මා තාත්තා දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ දරුවා ගැන ඒ විදිහට හිතන්න ආයතනයක නායකයා දක්ෂ වෙන්න ඕනේ සේවකයා ගැන ඒ විදිහට හිතන්න මොකද මේ බෞද්ධ රටේ බෞද්ධයෙක් බවට සිංහලයෙක් බවට පත් වෙලා උප්පත්තිය සකස් කරගන්න උපත නොනා මේ ලෝකයේ ලබන්නා වූ ශ්‍රේෂ්ඨම උපතක් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝක ධාතුව තුළ තියෙන ශ්‍රේෂ්ඨම උත්තරම අර්ථය තමයි මේ බුද්ධෝත්පාද කාලික බෞද්ධයෙක් හැටියට උප්පත්තිය එනනෝනා මේ බෞද්ධ රටේ ජනතාව බෞද්ධ සිංහල බෞද්ධ ජනතාව කියන්නේ මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨම අර්ථය දෝතින් දරාගෙන උප්පත්තිය සකස් කරගන්න අය ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ උපත දරාගෙන උපත ලැබපු කෙනෙක් තව කෙනෙක් අතින් පීඩාවට පත් වෙනවා නම් තව කෙනෙක් අතින් වංචාවට පත් වෙනවා නම් තව කෙනෙක් අතින් හිංසනයට පත් වෙනවා නම් නෝනා ඒ වෙයින් රැස් වෙන්නා වූ අකුසල් අප්‍රමාණ බලවත් අප්‍රමාණ බලවත් ඒ නිසා අනිත් රටවල් එක්ක ගණිද්දි නෝනා ඒ රටවල් වලට වඩා අපේ රටේ වෙන්නා වූ අකුසලේ අප්‍රමාණ ශක්තිමත් ඒ නිසා ඒ නිසයි මේ විනාශය අනිත් රටවල් වලට වඩා බලවත් ආකාරයෙන් මේ ආකාරයෙන් විනාශ භාවයට පත් වෙන්නේ දැන් ඉන්දියාව ගන්න දැන් ආසියා කරේ
යම් දුප්පත්ම දරිද්‍රතාවයේ වැඩිම ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශ තමයි ඉන්දියාවේ ප්‍රදේශ බුදුරැන් වාසයේ වැඩ සිටියා වූ ප්‍රදේශ ඔය බංගලාදේශයේ පකිස්තානයේ ලාඕසයේ ඔය වගේ රටවල් නේපාලයේ වගේ රටවල් ඔවැනි මේ මොහොතේ මහා දුප්පත් දරිද්‍රතාවයේ තුලේ ජනතාව දුක් විඳින්නේ ඇයි බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් වහන්සේට සංඝයාට කළා වූ විවේචනයන් සංඝයාට කළා වූ හිරියන්යන්ගේ ඵලය තමයි ඒගොල්ලෝ අද විඳින්නේ අද දඹදිව යනවා කියලා ගිහිල්ලා දැකලා අපිට ඇවිල්ලා කියන්නේ මොකද්ද ඒ ප්‍රදේශ වල ජනතාව අන්ත දුප්පත් අන්ත දුක් විඳිනවායි කියන කාරණේ හේතුඵල ධර්මයක් කාගේවත් ඉන්දිය රජේ වැරද්දක් නෙමෙයි හේතුඵල ධර්ම ඒ වගේ නෝනා මුළු ලෝකෙම රටවල් එක ගත්තත් අපේ රටේ විනාශ වීමේ වේගය අනිවාර්යම වැඩි වෙන්න ඕනේ වැඩි වෙන්නේ මොකද අපි තව කෙනෙකුට කරන හිංසාව අපි තව කෙනෙකුට කරන වෛරය අපි තව කෙනෙකුට කරන ද්වේෂය නෝනා නිරේතුරුවම ගුණාත්මක භාවයට අදාළව අකුසල් වැඩි ඒහි ප්‍රතිඵලය තමයි අපි මේ දකින්නේ ඒහි ප්‍රතිඵලය තමයි අපි මේ දකින්නේ වැස්සක් වේවා නියඟයක් වේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම නෝනා පාලකයා අධාර්මික වෙන්න වෙන බුදුරජාණන් වහන්සේ එහෙමයි කියන්නේ පාලනය අධර්මයට පත් වෙන්න වෙන්න ජනතාවත් අධර්මයට පත් වෙනවා මොකද ඒගොල්ලන්ට ආදර්ශයක් නැහැ ඒ නිසාම පාලකයන් අධර්මිෂ්ඨ වෙනකොට නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශ ගුණය කාල ගුණය ඇලීම් ගැටීම් දිසා දෙපැත්තට යනවා කවදාකවත් උපේක්ෂාව කියන තැන නවතින්නේ නැහැ ස්වභාව ධර්මයට අදාළව පවතින්නේ නැහැ එක්කෝ ඇලෙන දිශාවට එක්කෝ ගැටෙන දිශාවට ස්වභාව ධර්මයක් ක්‍රියාත්මක භාවයට පත් වෙනවා තේන සතර මහා ධාතුවේ කිපීම් සිද්ධ වෙනවා මධ්‍යස්ථ ස්වභාවයෙන් පවතින්නේ නැහැ එතකොට ඒක සිද්ධ වෙද්දී බුදුරජාන් වහන්සේ කියනවා වහිනකොට දෝරේ ගලා යන්නම වහිනවා කියලා අයිමත් මේ මැද තැනක තියෙන්නේ නැහැ පායනකොට මුළු මහ පොළොවම ඉරිතලා යන්න පායනවා කියලා ඕක තමයි ස්වභාවය දැන් අපිට වෙන්නේ ඔකයි පායනකොට ඉරිතලා යන්නම වැව් හිඳල යන්නම පැවිලා යනවා තේන්න වහිනකොට දෝරේ ගලලා මහා පිරිසක් මැරිලා විනාශ වෙන තැනටම දෝරේ ගන්නවා. ඉතින් ඕනනම් මේව බුදුදහමේ ලස්සෙන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දෙන්න හේතුඵල ධර්මයක් මේ. ඒතකොට මේ හේතුඵල ධර්මයෙන් අපි මිදෙන්න නම් අනිවාර්යයෙන්ම නෝනා අපි සීලය තුල ශක්තිමත් භාවයට පත් වෙන්න ඕනේ. තේන්න. ඒතකොට මේ වර්ෂාව තුලින් පීඩාවත් වෙන ජනතාව තුලින් උනත් අපි දකින්නේ නෝනා හේතුඵල ධර්මයක්. මේ දුක් වෙන කාරණයක් නෙමෙයි දුකක් තමයි. නමුත් නෝනා මෙතන සිද්ධ වෙන හේතුඵල ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් අන්සතු දේ සොරකම් කරන්නේ නම් ඒ කෙනාගේ විපාකය හැටියට මොකද්ද වෙන්නේ? තමන්ට පෙනිපෙනි තමන්ගේ දේවල් අහිමි වෙලා යනවා කියලා. තමන්ට පෙනිපෙනි තමන්ගේ දේවල් අහිමි වෙනවා කියලා. ඒතකොට මේවා මේ හේතුඵල ධර්මයන් හැටියට සමාජය තුල සකස් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අපිට අත්වැල් බැඳගෙන මේ ගමනෙන් මිදෙන්න කවදාකවත් පුළුවන් කම නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ ව්‍යාසනයන් දකිද්දි ආණ්ඩුවට බයිනවාද එහෙම නැත්නම් යම් යම් ශේෂ්ත්‍රයන්ට බයිනවාද වැරදි හොයනවාද කියන කාරණේ නෙමෙයි අපි දකින්න ඕනේ අපිට මෙවැනි දුකක් විඳින්න සිද්ධ වුණේ හේතුවක් නිසායි කියන කාරණේ. කවුරුත් කරපු දෙයක් නෙමෙයි අපි විඳින්නේ. මේ මොහොතේ යම් පින්වතෙක් අනාථ කඳවුරක ඉන්නවනම් යම් පින්නතේ වර්ෂාව නිසා තාමත් වහලයක් උඩ ඉන්නවනම් තාමත් නිරාහාරව ඉන්නවනම් නෝනා ඒ කවුරුවත් කරපු දෙයක් අපි කරපු දෙයක්මයි. අපි කරපු දෙයක්මයි සංසාරේ. ඒ නිසා අපි කරපු දෙයට අපි ගැටිලා තවදුරටත් අකුසල් කරගන්න එකේ තේරුම නැහැ. අපි මෙවැනි ව්‍යාසන වලින් අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න මේ ව්‍යාසනයන් දුස්සීල භාවයේ සිල්පද බිඳ ගැනීමේ අකුසල් මූලයෙන් තුලින් ලැබෙනා වූ සංස්කාරයමයි කියන කාරණේ. එච්චරයි වෙන දෙයක් නෙමෙයි. එතන දකින්න දක්ෂ කෙනා තව තව තෙරුවන් කෙරේ සද්ධාව තුල සීලය ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් පුළුවන් ආකාරයෙන් මේ අනතුරෙන් මිදෙනවා කියන දිශාවටයි යන්නේ තියෙන්නේ වෙන දිශාවක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අපි කල්ප විනාශයන් දසදහස් ගානකට වැඩි අපි අහුවෙලා තිනවා කියලා. කල්ප විනාශය. කල්ප විනාශයක් කියන්නේ පළවෙනි ඉර පායලා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව තියලා දෙවෙනි ඉර පායලා මේ වගේ ඉරවල් හතක් පායන්න නෝනා අවම වශයෙන් අවුරුදු දසදහසක් යනවා 10000ක්. ඒ අවුරුදු දසදහස පුරාවට මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙක් කියන පුළුටක් නැහැ. සියලුම මිනිස්සයෝ කෘමීන් බවට ප්‍රේතීන් බවට නිරිසතුන් බවට පත් වෙලා එදාට නෝනා මේ සත්තුන්ගේ පරමාවිෂ බුදුරයන් වහන්සේ කියනවා එක තප්පරයයි. මොකද තප්පරය කියන්නේ ඉපදෙනවා පිච්චෙනවා මැරෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඉපදෙනවා පිච්චෙනවා මැරෙනවා ඉපදෙනවා පිච්චෙනවා මැරෙනවා මේ විදිහට ඔබත් මමත් සංසාරයේ කල්ප විනාශ දසදහස් ගානකට අහුවෙලා නෝනා අවුරුදු දසදහස් ගානක් පවතිනා වූ මේ විනාශකාරී කාලය තුල මුළු ආයුෂය තප්පරයක් කියන තැන ඉඳන් අවුරුදු දසදහසක් පිච්චි පිච්චි අපි මැරලා තියෙනවා. ඒසා දුක්ඛන්දරාවක් අපි සංසාරේ මේ ආකාරයෙන් ගෙවලා තිනවා.
එතකොට එදා අපි තප්පරයක් අපේ ආයුෂය තප්පරයක් බවට පත් වෙන්නේ එවැනි කල්ප විනාශ දසදහස් ගානකට අපි අහුනේ නෝනා අපේ අම්මාගේ තාත්තාගේ වරදින් නෙමෙයි රටේ පාලනය කරන පාලකතුමාගේ වරදින් ඥාතියාගේ වරදින් නෙමෙයි අපි කළා වූ අකුසල් මූලයන් නිසාමයි අපි බින්දා වූ සිල්පද නිසාමයි ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයාගේ මහගෙදර ඇවිල්ලා සතර අපායයි කියලා. එතෙන් බුදුරජාණන් වහන්සේ මහගෙදර කියන්නේ ඔබ ජීවත් වෙන ඔබේ අම්මා තාත්තාගෙන් ඔබට ලැබුණු මහගෙදර නෙමෙයි. තේන්නක්. ඒක මේ අවුරුදු 40කට 50කට ඔබට ලැබුණු දෙයක් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයාගේ මහගෙදර සතර අපායයි කියලා. ඒ කියන්නේ ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, නිරය අසුර ලෝකය කියන සතර අපායයි සත්වයාගේ මහගෙදර කියලා කියන්නේ. එහෙනම් මේ මහගෙදරට වැටිලා නොනා ඔබත් මමත් ගින්දරත් යෝධුවත් පුන්නක්කුත් තනකොළත් සෙම් සොටුත් අර මහ සාගරයේ ලවණ රසයත් උපාදානය කරගෙන කල්ප ගණන් අපි දුක් විඳලා තියෙනවා කල්ප ගණන් එහෙනම් නෝනා ඒසා දුක් විඳා වූ අතීත පටිච්ච සමුප්පන්න ජීවිත අපේ පිටිපස්සේ තියෙද්දි නෝනා අද මේ ගම් වතුරක් නිසා අපි ලබන්නා වූ මේ ව්‍යාසනය නිසා ලබන්නා වූ දුක කියන්නේ එක පැත්තකින් නෝනා බොහොම සරල කාරණයක් බොහොම සරල කාරණයක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ වැස්සට ඔබ තෙමුනොත් මේ වැස්සෙන් ගලන්නා වූ ගම් වතුරට ඔබ යට වුණොත් ඔබේ දේපල හානි වේවි එච්චරයි ඔබේ මිල මුදල් අහිමි වේවි ආදායම දුර්වල වේවි ලෙඩ රෝග හැදේවි හෙම්බිලිසා වුණ හැදේවි ඔබේ ගෙවල් දොරවල් අනතුරට පත් වේවි එච්චරයි ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ එච්චරයි වෙන්නේ මේ වැස්ස කොච්චර ඉදෝරේ ගලා ගියත් කුසගින්න වේදනාව දුක මේවා තමයි ඔබට උරුම වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමුත් නොනා මේ වැස්ස නිසා සකස් වෙන්නා වූ මේ කෙලෙස් වැස්ස ඒ කියන්නේ වැස්ස නිසා වැස්ස අරමුණු කරගෙන ගම් වතුර අරමුණු කරගෙන තමන්ට ඇති වෙලා තියෙන දුක අරමුණු කරගෙන තමන්ට ලැබෙන්නා වූ ආහාර පාන ඒවා නොලැබීම නිසා සකස් වෙන ගැටීම් අරමුණු කරගෙන ඔබ මේ ඇස නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට තෙමුනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කල්ප විනාශ දහස් ගානකට අපිව කොටු වෙන්න පුළුවන් කියලා. තේරෙනාද? ඒ වගේම මේ වැස්ස නිසා සකස් වෙන්නා වූ හේතුඵල ධර්මයන් නිසා සකස් වෙන මේ ඇස නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට නාසය දිව ශරීරය මේ මනස නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට ඔබ අසු වුණොත් නොනා අර හෙම්බිරිස්සාවක් උණක් හැදුනා නැත්නම් සුමානය බඩගින්න හිටියා නැත්නම් ආදායම අඩු වුණා නැත්නම් ගේ කැඩුනා කියන කාරණයට වඩා කල්ප ගණන් දීර්ඝ වූ අපිට ප්‍රතිඵල ගෙන දෙන්නා වූ දෙයක්මයි. එනිසා ඔබ මේ මොහොතේ ගම් වතුරට අහුවෙලා මේ මොහොතේ යම් පීඩාවක් විඳිනවා නම් ඒ පීඩාවට එකම එක හේතුවයි ඒ හේතුව තමයි පෙර ජීවිතේක නැත්නම් මේ ජීවිතේ වෙන්න පුළුවන් නැත්නම් පටිච්ච සමුප්පන්න පෙර ජීවිතේක ගම් වතුරට අහුවෙලා වැස්ස නිසාම ඇති වුණා වූ කෙලෙස් වැස්සට තෙමීමේ ප්‍රතිඵලයි ඔබ මේ අද අත්විඳින්නේ. එනම් කවුරුත් කරපු දෙයක් නෙමෙයි ඔය ගම් වතුර කියන්නේ ගම් වතුරෙන් ඔබ ලබන්නා වූ පීඩාව කවුරුත් කරපු දෙයක් නෙමෙයි. පෙර ජීවිතේක නැත්නම් මේ ජීවිතේම අතීතයේ ගම් වතුරට අහුවෙලා ඒ ගම් වතුර නිසාම ඔබ ඇලීම් ගැටීම් වලට ගිහිල්ලා ඇස නිසා සකස් කරගත්තා වූ කෙලෙස් වැස්ස නිසා කනනාසය දිව ශරීරයේ මනස නිසා සකස් කරගත්තා වූ කෙලෙස් වැස්ස නිසා ලැබුණා වූ ප්‍රතිඵලය ඔබ අද මේ විදිහට තේරෙනවා. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ අපි මේ අත්විඳිනා වූ දුක කියන කාරණය සකස් වුනේ කුමක් නිසාද? තෘෂ්ණාව නිසාමයි. බුදුරජාණන් වහන්සේ කියනවා දුක ඇති වුණා නම් දුකට හේතුව තෘෂ්ණාව එතන තියෙනවාමයි. එන ඔබ මේ වෙලාවේ අනාථ කඳවුරක දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ගෙදර වහලයක් උඩ තාමත් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සතියකින් ආහාරයක් නොලැබුණ කෙනෙක් වතුර බෝතලයක් නොලැබුණ වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ දුක ඔබට සකස් කර දුන්නේ ඔබ ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. දුක තමන්නම් විඳින්නේ දුකට හේතුව තෘෂ්ණාව තමන්මයි ඇති කරගත්තේ. අනේ එතනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඔබ දුක් විඳිද්දී කවදාක්වත් රජයට ඇඟිල්ල දික් කරා කියලා ග්‍රාමනිලධාරී මහත්තයාට ඇඟිල්ල දික් කරා කියලා එහෙම නැත්නම් සමාජ සේවා ආයතනයට නැත්නම් වෙනත් කෙනෙකුට බලධාරියෙකුට ඇඟිල්ල දික් කරායි කියන තේරුණෙන් අර්ථයක් වෙන්නේ නැහැ. තේරෙනවද? ගරු ස්වාමීන් වහන්ස අපි ශ්‍රවණය කොට තිබෙනවා රටක පාලනය කියන කාරණය විශේෂයෙන්ම පාලකයා කියන කෙනා දෙහිමි වීම රටක සෞභාග්‍ය කෙරෙහි විශේෂයෙන්ම බලපානවා කියන කාරණය මෙවැනි විපත් කරදරකාරී තත්ත්වයන් මැදේ රටක පාලනය කියන කාරණයක් මූලික කරගෙන ඔබ වහන්සේ කුමක්ද ස්වාමීන් වහන්ස අපට පැහැදිලි කර දෙන්නේ මෙහෙමයි නෝනා රටක පාලකයා අධාර්මික වෙනකොට ඒ පාලකයාගේ අධාර්මිකභාවයට අදාළව සමාජයත් අධාර්මික වෙනවා පාලකයා තනියම අධාර්මික භාවයට පත් වෙනවා කියන කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ.
इतने पालक अनुगमने कर्मी पालक आदर्श गणमी ये पालक पंथ आगे यागे हितवत् पंथ मेव क्रमाकूल अधार्मिक भावित पत्ते नमुतेम अधार्मिक भावित पत्ना के मनलाकवाद पालक दोस्तिया एक हेतु फलधर्म वर्तमान समाजे पालक आनीसा देशपालने सा यम प्रश्न अतुलाती नोना एक वर्तमानो अतीतो हिटियाउ देशपालक्यंगे वरद निमे एक हुदर तेरूंगा मिथन दीन पुद्गल आगे प्रश्न क्रमे वरद नोना क्रमे मिथन विनाशेन्नो मे क्रमे तुल मुन पुद्गल आ देशपालने टावत ओ विकृति अब्बावट पत्ते अभिहित मे मोहते मेरटे इन शिलपद पा हुदट आरक्षाक मनुष्य किन्नो या तमय मेरटे इन हुदम शीले आरक्षाक गिहि ओहु तीरने मम मेरटे देशपालने ओहु मेरटे राज्य नायक आवत्नोना ओहुत विकृति अब्बावट पत्ते इना पुद्गले आगे प्रश्न अन्मे तीन पुद्गले आव विनाश कराने पुद्गले आ विकृति कराने नोना मे देशपालन क्रमे आय मुकद अपेरटे देशपालने तुलनोना असीमित अवस्था तीन तेन असीमित अवस्थावन देशपालने तुलतीन असीमित अवस्थावन यम शेष्रेक तीयन वना ये शेष्रेय कि असीमित तुष्णावक जनतावतुल अतिवेन एक उदर तेरूंगा नोने असीमित अवस्थावन यम शेष्रेयतुल तीयन वना जनतावतुल ये शेष्रेय कि असीमित तुष्णावक अतिवेन एक वर्तमान रटे सिद्ध विलाती इतने वर्तमान रटे व्यवस्थावतुलोना असीमित अवस्थावन देशपालन शेष्रेयतुल अतिविलाती प्रादेशीय सभाव मंत्री वेवा नगर सभा मंत्री वेवा सिहिन दकिन्ने खवदाहरी पार्लिमेंट या दान्नवा पार्लिमेंट आवत एमति कमा खवदाहरी आट लबिनो कीला नेद मुकद विनय अक्ने नीति अक्ने एक नायक एक्केनकोट एमति वरु सी अपत करनो तव नायक एक्केनकोट 125 अपत करनो तव नायक एक्केनकोट 75 अपत वेनो ए निसा असीमित अवस्थावन तियेन निसा नोना असीमित तुष्णावक जनतावतुले केरे एनम पुद्गलेगे वरदक नेमे तीने मे क्रमे वरदई तीने तेन දැන් සමහර විදේශගත ඉන්න මහත්තුරුනෝල්ල අපි ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම ඉන්නේ කැනඩාවේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ අපේ රටේ ඡන්දයක් තිබ්බා නමුත් ඡන්දේ ඉවරුණාට පස්සේ අපි දන්නේ ඡන්දයක් තිබ්බා කියලා මොකද ඒසා විනයකාමී විදිහට ඒ රටවල වල දේශපාලනේ සිද්ධ වෙනවා ඇයි එහෙම මේ විනයකාමී විදිහට සිද්ධ වෙන්නේ ඒ රටවල වල දේශපාලනයේ තුල අසීමිත අවස්ථා නැහැ අසීමිත අවස්ථා නැති නිසායිම දේශපාලනයට අසීමිත තෘෂ්ණාවත් ජනතාව තුල නැහැ ඒගොල්ල දන්නවා කවුරු ජනාධිපති වුණත් ඇමති මණ්ඩලයේ විශ්සයි කියලා ඒගොල්ල දන්නවා කවුරු රටේ රාජ්‍ය නායකයා වුණත් දක්ෂභාවයට පළපුරුද්දට මටයි නෙලතල දෙන්නේ කියලා ඒ නිසා අසීමිත අවස්ථා නැති තැන දිනෝනා අසීමිත තෘෂ්ණාව ජනතාව තුල සකස් වෙන්නේ නැහැ නමුත් ඒ රටේ ජනතාව අපිට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්ස ඒ රටේ දේශපාලනීය විනයගරුක වුණත් අපේ තරුණ දරුවෝ ඒ රටේ හදාගන්න බැහැ තේන්නත් අපේ තරුණ දරුවෝ හදාගන්න බැහැ අපි හරි බයෙන් ඉන්නේ මොකද ඒගොල්ලෝ කාමයේ පැත්තට විනෝදයේ පැත්තට මත්වතුර පැත්තට ඒ පැත්තට ඇදිලා යනවා ඒ මොකද්ද වෙන්නේ අසීමිත අවස්ථා විනෝදයේ කෙරෙහි තියෙනවා කාමාශ්වාදයේ කෙරෙහි අසීමිත අවස්ථා තියෙනවා දේශපාලනයේ කෙරෙහි අසීමිත අවස්ථා නැහැ ඒවා ව්‍යවස්ථාවෙන් මේ දේශපාලනයේ තුල අසීමිත අවස්ථා සීමා කළයි තියෙන්නේ නමුත් සමාජය තුල කාමයන් උදෙසා අසීමිත අවස්ථා තියෙනවා එනිසා ඒ අම්මලා අපිට කියනවා අපේ දරුවෝ ඒ රටවල වල තියාගන්න හරි අමාරුයි කියලා. මොකද කාමයන් උදෙසා අසීමිත අවස්ථා තියෙන නිසා ජනතාවගේ කැමැත්ත ඒ අසීමිත අවස්ථා කෙරේ තෘෂ්ණාව වැඩි වෙනවා. ඒ නිසා දරුවෝ හදාගන්න ඒගොල්ලන්ට බැහැ. තේන්න. නමුත් වර්තමාන අපේ රටේ මොකද්ද වෙලා තියෙන්නේ? දේශපාලනය තුලත් අසීමිත අවස්ථාව නිසා ජනතාව තුල අසීමිත තෘෂ්ණාවක් තියලා දේශපාලනයේ විකෘතියක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම කාමයන් කෙරෙහි අසීමිත අවස්ථා ඇති කරලා ජනතාව කෙරෙහි අසීමිත තෘෂ්ණාවක් ඇති කරලා රටම එකම ව්‍යාධියක් බවට පත් කරලා තියෙනවා. එහෙනම් නෝනා මේක පුද්ගල වරදක් නෙමෙයි. මොන දේශපාලනයාවත් මොන ආණ්ඩුවාවත් මේක වෙනස් කරන්න බෑ වෙනස් කළ යුත්තේ ක්‍රමයයි. මේ දේශපාලනය තුල තියෙනා වූ මේ අසීමිත අවස්ථා ලැබෙනා වූ ස්වභාවය වෙනස් කරන තාක්කල් නෝනා කවුරු පාලකයා වුණත් ඔහු විකෘතියක්මයි. ඒක ධර්මතාවයක්. එනිසා ව්‍යවස්ථාගතව ඇතිවෙන්න ඕනේ කවුරු පාලකයා වුණත් මේ රටේ කැබිනට් මණ්ඩලය 20යි ඒක ව්‍යවස්ථාගත කාරණයක් ඒවා වෙනස් කරන්න කාටවත් බැහැ. එවැනි ක්‍රමවේදයකින් තොරව නොනා ඔය ගන්න කිසිම ක්‍රියාමාර්ගයකින් කවදාක්වත් මේ රටේ දේශපාලනීය යථාස්වභාවයට නැවතපත් වෙන්නේ නැහැ හේතුඵල ධර්මයක්. එවැනි තත්වයක් තුළ වර්තමාන සමාජයේ දේශපාලන ක්‍රියාවලිය නොනා
අන්ත බොහොම දුර්වල ආකාරයෙන් ක්‍රියාත්මක භාවයට පත් වෙන එකට හේතුව සිල් පද බිඳීම සහ කුසල් මූලයන්. ලෝභ ද්වේෂ මෝහයන්. ඒ නිසාම නිරේතුරුවම ලෝභසිත සකස් කරගනේ ලෝභසිත පිටිපස්සේ සැඟවිලා තියෙන ද්වේෂය මතු කරගනිමින් නිරේතුරුව මෝහයට අදාළ ගමනක් තමයි වර්තමාන දේශපාලන ක්‍රමයේ තුල යන්නේ. එතකොට මේ දේශපාලන ක්‍රමයේ තුල ඇතිවෙන්නා වූ අනතුරු වලට වර්තමානයේ මුළු සමාජයෙටම එකහා සමාන මූණ දෙන්න වෙලා තියෙනවා. එනිසා නෝනා මම නම් බෞද්ධ භික්ෂුවක් ඇටියට මේ ස්වභාවය දශමිකින් හෝ වෙනස් කරන්න පුළුවන් කියන කාරණේ දකින්නේ නැහැ. දකින්නේ නැහැ. තේන්න. මොකද මුළු මනුස්ස සමාජයේම පංච උපාදානස්කන්ධය කෙරෙහි බලවත් වූ තෘෂ්ණාවක් තුල බැසගෙනයි ජීවත් වෙන්නේ. බලවත් වූ තෘෂ්ණාවක් තුල බැසගෙනයි ජීවත් වෙන්නේ. ඒ නිසා මෙතන කවදාක්වත් නෝනා අපිට අත්වැල් බැඳගෙන මේකෙන් ගොඩ එනවායි කියන කාරණයක් නම් මම නම් දකින්නේ නැහැ. සිහිනකින්වත් මම දකින්නේ නැහැ. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ ව්‍යාසනයන් හමු වේ නොනා තනි තනිව අපි මේකෙන් ඈතර වෙන්න. ස්වාමීන් වහන්සේ විවිධ විපත් අසාධාරණකම් ගැන කලකිරුණු මිනිස්සු නිරතුරුවම දුකටපත් වෙනවා. නිරතුරුවම මේ දුකටපත් වීම කියන කාරණය අපි ධර්මානුකූල ඇසින් දකින්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ගම් වතුර නිසා හෝ නියගිය නිසා හෝ සුනාමිය නිසා හෝ දුප්පත් භාවය නිසා හෝ අනුන් අපිට සලකන්නේ සිය නිසා හෝ අපිට සමාජයෙන් වෙන්න තියෙන වගකීම් මිට නොවීම නිසා හෝ අපි දුක කියන කාරණේ අපි ඇති කර ගන්නවා නම් අපි දකින්න ඕනේ නෝනා දුකට හේතුව මොකද්ද කියන කාරණේ. ඔක තමයි බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියලා දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව හිතනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. වරක් බුදුරජාණන් වහන්සේ දකින්න එක්තරා බමුණෙක් ඉන්නවා මේ බමුණට අනිවාර්යයෙන් මුතුන් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ මේ බමුණාව ඉලක්ක කරගෙන අනිවාර්යයෙන්ම මේ බමුණාට ඒ අවස්ථාව ලබලා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දකිමින් දැන් මේ බමුණා කුඹුර සකස් කරනවා. ඒ බමුණාගේ කුඹුර සකස් කරනවා. ඒ කියන්නේ කුඹුර මඩවනවා. මඩවන වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නියර මතින් වඩම කරලා කියනවා බමුණ ඔබ අද කුඹුර හානව නේද කියලා. කියලා උන්වහන්සේ වඩිනවා. ආයිමත් දෙවෙනි දවසේ බමුණා වී ඉහෙනවා. වී ඉහෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ එතනින් වැඩම කළා කියනවා බමුණ ඔබ අද වී ඉහෙනවා නේද කියලා. ඊට පස්සේ දැන් ආයිමත් දවසක දැන් මේ ගොයම තරුණ වියට ආව කරල් පැහෙනවා මේ වගේ අධියරෙන් අධියර බුදුරජාණන් වහන්සේ බමුණා මේ කුඹුරේ ඉන්න වෙලාවේ නියර මතින් ගමන් කරලා බමුණාට යම් මොකක් හෝ දෙයක් කියාගෙන තමයි වැඩියේ. මෙහෙම වැටලා නෝනා බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා අස්වැන්න කපන්න ඉස්සෙල්ලා දවසේ මහා ගම් වතුරක් ඇවිල්ලා මේ කුඹුරු ආයම විනාශ වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒක දැනගෙන හිටියේ. ඒ නිසාමයි බමුණාට ඇවිල්ලා අර ආකාරයෙන් කමටහන් සැරින් සැරේ බුදුරජාණන් වහන්සේ දීලා ගියේ. නමුත් බමුණා මේ බව දන්නේ. නමුත් ඒ හිතුවා වගේම හෙට අස්වැන්න කපන්න තියෙනවා නම් අද ගම් වතුරක් ඇවිල්ලා නෝනා මුළු කුඹුරු ආයම විනාශ වුණා. දැන් බුදුරජාණන් වහන්සේ දා කුඹුරට ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගියේ බමුණාගේ ගෙදෙට්ට. බමුණා ගෙදෙට්ට යනකොට පිළේ බමුණා පැදුරක් එලාගෙන අඬා අඬා හින්නවා නෝනා මොකට දඬන්නේ තමන්ගේ අස්වැන්න සම්පූර්ණ විනාශුන නිසා. ඒතොර බුදුරජාණන් වහන්සේ බමුණා ළඟට ඇවිල්ලා අහනවා බමුණ ඔබ ඔය දුක් වෙන්නේ කවුරුත් නිසා නෙමෙයි. ඔබ විසින්ම ඇති කරගත් ආ වූ තෘෂ්ණාව නිසා. මේකට මේ ගොයමවත් කුඹුරවත් එහෙම නැත්නම් ජලයවත් ගම් වතුරවත් වැස්සවත් ඵලි නැහැ. ඒවා ඒ ස්වභාවයෙන් කටයුතුනා. වැස්සේ ස්වභාවයෙන් වැස්සා. ඒ වැස්ස අධික භාවය නිසා ගම් වතුර ස්වභාවය ආව හේතුඵල ධර්මයක්. නමුත් ඒ සියල්ල නිසා ඔබ දැන් දුකෙන් හඬනවා. නමුත් මේ දුකට හේතුව කවුරුත් නෙමේ. මේ දුකට හේතුව ඔබ මේ අස්වැන්න කෙරේ ඇති කරගත් ආ වූ තෘෂ්ණාවමයි. ඒ නිසා ඔබට ওই දුක තුනී කර ගන්න ඕනේ නම් ওই දුකෙන් මිදෙන්න ඕනේ නම් ඔබ හිතන්න ඕනේ ගම් වතුර ගැන නෙමේ. ඔබ හිතන්න ඕනේ වැස්ස ගැන නෙමේ. ඔබ හිතන්න ඕනේ ඔබට ආධාර ලැබුණාද නොලැබුණාද කියන කාරණේ නෙමේ. ඔබ හිතන්න ඕනේ රජය හරිද වැරදිද කියන කාරණේ නෙමේ. ඔබ හිතන්න ඕනේ මේ දුකට හේතුව මාතුලමයි සකස්ුනේ කියන කාරණේ. මාතුලමයි සකස්ුනේ කියන කාරණේ. අස්වැන්න කෙරෙහි ඇති වුණා වූ තෘෂ්ණාවමයි මේ දුක සකස් කරේ කියන කාරණේ සිහිපත් වෙද්දී බමුණා අර අඬා හිටියේ බමුණා අර අස්වැන්න කෙරෙහි තිබුණා වූ තෘෂ්ණාව අතහැරියා. අර වීබුසල් 200ක් කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරපු තැන බමුණා ඒ මොහොතේම උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගත්තා. එනම් බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමීදම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ නෝනා ඔන්න ඔය කාරණේ කියන්නේ. එහෙම නැතුව ගම් වතුර ගැලපුවාම අඬන්න සුනාමිය ආපුවාම අඬන්න ලස්සන පරිසරයක් ලස්සනට වැස්ස තියෙන වෙලාවට සතුටු වෙන්න කියන කාරණේ කියන්නේ නෙමෙයි. මේ ඇලීම් ගැටීම් දෙකෙන් බැහැර වෙලා උපේක්ෂාව කියන තැන මතු කරගෙන ඒ උපේක්ෂාව තුලින් මේ
ලෝකයෙන් ගැලවිලා යන මාවතයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ඒ නිසා ඔබ මේ වෙලාවේ වැස්ස නිසා බලවත් ආකාරයෙන් කුසගින්නේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ වැස්ස නිසා ඔබේ ඥාතියා අහිමි වූ කෙනෙක් බවට ඔබ පත් වෙලා ඉන්න පුළුවන්. මේ වෙලාවේ වැස්ස නිසා ගේදර අහිමි වෙච්ච කෙනෙක් බවට ඔබ පත් වෙලා ඉන්න පුළුවන්. නමුත් ඔබ දක්ෂ වෙන්න ඒ නිසා සකස් වෙන්නා වූ දුක ඔබ තුල සකස් වෙන්නේ ඒ වාක්‍රේ ඇති කරගත් ආ වූ තෘෂ්ණාව නිසාමයි කියලා. ඒ නිසා මේ වැස්ස මේ ගම් වතුර මේ විනාශය තුල උතුම් සෝවාන් ඵලයට අදාළ කමඨහනක් සැඟවිලා තියෙනවමයි. ඔබ ඔය සෝවාන් ඵලයට අදාළ කමඨහන මතු කරගත්තොත් පමණක්මයි ඔබ වැස්සත් ගම් වතුරත් දුක ජයගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ අපේ දුකට ලෝකයාට බයිනවා නම් ලෝකයාට දොස් කියනවා නම් ලෝකයාට වැරදි කියනවා නම් වැස්සට වැරදි කියනවා නම් නෝනා ඒ කියන මොහොතක් පාසා තව තව අපේ තෘෂ්ණාව වැඩි වෙනවා. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටිය කෙරෙහි තෘෂ්ණාව. මම නිවැරදි, මම හරි, සියල්ල වැරදි, මම හරි, මේ මමයේ කියලා ගන්නා වූ මමත්වයේ දැඩිභාවයේ සක්කාය දිට්ඨිය තව තව අපි ශක්තිමත් කර ගන්න. ඒකයි කරන්නේ. දැන් වැස්ස නිසා මේ ඉඩෝරය නිසා ගම් වතුර නිසා ආහාර නොලැබීම නිසා තමන්ගේ දේපල විනාශය නිසා ඥාතීන් මිය යාම නිසා අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ තව තව ගැටීම් ඇලීම් වලට ගිහිල්ලා නෝනා තව තව සක්කාය දිට්ඨිය වැඩි කරගන්න. සක්කාය දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මමත්වයේ දැඩිභාවය. මමයේ කියලා ගන්නා වූ ඒකට බුදුරජාණන් වහන්සේ නෝ කුණු හැව කියලා. ඒ කියන්නේ මේ කුණු හැවමයි මමත්වයේ දැඩිභාවය කියන කුණු හැවමයි නෝනා තව තව අකුසල් මූලයන් කරා අපි අරගෙන යන්නේ. ඒ නිසා මේ මොහොතේ ඔබ පීඩාවට පත් වෙච්ච කෙනෙක් බව ඇත්ත. නමුත් ඔය පීඩාව තුල ඔබ දක්ෂෙක් නන් නෝනා උතුම් සෝවාන් ඵලයට අදාළ සියලුම කමඨානන් ගැඹිලා තිනා. එනිසා ඔබ දක්ෂ වෙන්න අනාගතයේ ලෝකයේ නොනා මුර්ග සංඥාව කරා යන ලෝකයක්. ඒ මුර්ග සංඥාව කරා යන ලෝකයේදී ඒ මුර්ග සංඥාවට අදාළ ධර්මතාවයන් සියල්ලම බිහි කරන්නේ අපිමයි වෙන කවුරුත් නෙමේ. අපි මේ මොහොතේ කරගන්නා වූ සිල්පද බිඳීම් මේ මොහොතේ වඩන්නා වූ අකුසල් මූලයන් විසින්මයි අනාගතයේ මුර්ග සංඥා ලෝකේ අපි නිර්මාණය කරගන්නේ. එන අපි ගමන් කරන්නේ එතෙන්ටයි. එන ඔබ මේ වෙලාවේ මේ දවස් දෙකක වැස්සකට ඇති වුණා වූ පීඩාවට ඔයසා ගැටෙනවා නම් දෙයි හාමුදුරනේ අවුරුදු දහස් ගාණක් ඇදී යන මුර්ග සංඥා ලෝකයේ තුල අපිට විඳින්න සිද්ධ වෙන්නා වූ දුක් ගැහැට නුවණින් දකින්න දෝනන් දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා සංසාරයේ තිරිසන් සත්තු වෙච්ච වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගිය රුධිරයේද වැඩි මහසાગරයේ ජලයේද වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න සංසාරයේ ඔබත් මමත් පටිච්ච සමුප්පන්නව තිරිසන් කුලවල ඉපදුන වෙලාවේ හරක් වෙලා එළුව වෙලා ඌර වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපිව බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය නෝනා මහසાગරයේ ජලයට වැඩි. ඒ නිසා ඔබ ඔය ගම් වතුර මහා සාගරයෙන් වගේ මුළු ප්‍රදේශම ගම් වතුරෙන් යටවෙච්ච වෙලාවේ නෝනා අපි දකින්න ඕනේ දෙයියනේ මේ ගම් වතුරට වඩා අපි සංසාරයේ තිරිසන් සත්තු වෙලා අපේ මිනිස්සු අපිව මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මීටත් වඩා වැඩිය කියන කාරණේ. ඒසා සංසාරයේ නෝනා අපි දුක් විඳලා තියෙනවා. ඒසා මේ මොහොතේ ඔබ සතිය දෙකක් මේ විඳින්නා වූ දුකක් හැටියට අරගෙන ඒ දුකට සැබෑ හේතුව ඔබ තුල සකස් වෙන්නා වූ තෘෂ්ණාව කියලා හඳුන ගන්න නැතුව නැවත අතීත අකුසල් නිසා අපි තව තව අකුසල් කරගන්නව නම් නෝනා ඒ කියන්නේ මීට වඩා විනාශකාරී අනාගතයකට අපි අතවනවායි කියන කාරණේමයි. එනිසා මේ මොහොතේ ගම් වතුරමයි නෝනා ගම් වතුර නිසා ඔබලා සකස් කරගන්නා වූ අකුසල් මූලයන්මයි අනාගතයේ මුර්ග සංඥා ලෝකයකට අත වනන්නේ. එනිසා මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. එනිසා ඔබ දුකක් විඳිනවා නම් ඒ දුක කවුරුත් හැදපු දෙයක් නන් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. අනුන්ට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. ඔබ දුකක් විඳිනවා නම් නෝනා ඒ දුක ඔබ තුල ඇති කරගත් ආ වූ තෘෂ්ණාව හේතුවෙන්මයි. ඒ තෘෂ්ණාව අපි තුල සකස් කරගත්තේ වෙන කවුරුත් නෙමෙයි. අපි තුල ඇති කරගත් ආ වූ මමත්වේ දැඩිභාවයමයි. බොහෝ දෙනෙක් අපට ප්‍රශ්න යොමු කර තිබුණා ඔබ වහන්සේගෙන් විමසා පැහැදිලි කර ගන්නට කියා. දැන් ස්වාමිනාස මෙවැනි විපත් අවස්ථාවලදී මිය යන පුද්ගලයන්ගේ සිරුරු බොහෝ විට ඥාතීන්ට දක්නට ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවක මේ මියගිය පුද්ගලයන්ට පින් අනුමෝදන් කරන්නේ කොහොමද ස්වාමින්වහන්ස? මෙහෙම හිනෝන හදිසි මෙවැනි විපත්වලදී නායෑම් ගම් වතුර එවැනි අවස්ථාවන් වලදී නෝනා සමහර විට මේ කෙනෙක් මිය යනවා. නමුත් එයාගේ දේහය සොයා ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් Taman නියත වශයෙන්ම ඔහු මිය ගියායි කියන කාරණේ දන්නවා. ඉතින් එහෙම දැනගත්තාට පස්සේ නෝනා එයාට පිම්පෙත් අනුමෝදන් කිරීමේ කිසිම බාධාවක් සකස් වෙන්නේ නැහැ.
එනිසා එයා මිය ගියායි කියලා තමන් දන්නවනම් නිරතුරුවම සාමාන්‍ය කෙනෙක් මැරුණා වගේ පාංශකෝලයක් දීලා හත් දවසේ පින්කම් කරලා ඒ තුන් මාසේ පින්කම් කරලා ඒ පින අනුමෝදන් කිරීමේ හැකියාව තියෙනවා අනිවාර්යයෙන් මේක කිසිම බාධාවක් මතු වෙන්නේ දේහය තිබ්බාද නැද්ද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ ඔබ දේහය නැහැයි කියන කාරණේ හිතන්න යන අවස්ථාවක් නැහැ ඒ නිසා නිරතුරුවම ඒ ආකාරයෙන් කරන්න පුළුවන් නමුත් ඔయిత වඩා ශ්‍රේෂ්ඨ වූ ධර්මයක් ওই සිද්ධීන් තුල කැටි වෙලා එනිසා මැරිච්ච කෙනාගේ දේහය අපිට සොයා ගන්න බැරි වෙලා එයාට පිම්පෙත් දෙනවායි කියන කාරණේ කලියුත්තක් ඒක ඔබේ යුතුයකම තේරෙනවාද බුදුරජාණන් වහන්සේ යුතුයකම් පක්ෂයේ දේශනා කළා තියෙනවා අනිවාර්යයෙන්ම Taman සමග එකට ජීවත් වෙලා යම් ඥාතිවරයෙක් මිය ගියාට පස්සේ ඒ ඥාතිවරයා සිහිපත් කරලා පිම්පෙත් අනුමෝදන් කිරීම ජීවත් වෙන්න අයගේ යුතුයකමක් කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම පිම්පෙත් දෙන්න ඕනේ දේහය හම්බුණත් නැති වුණත් හරිද නමුත් ඊට වඩා ගැඹුරු ධර්මයක් මේක තුල සැඟවිලා තියෙනවායි කියන කාරණේ අපි මතක් කරන්න ඕනේ කෙනෙක් ජීවත් වෙලා යම් හේතුවක් නිසා නොනා එයාගේ දේහයවත් අපිට සොයා ගන්න නොහැකි වෙන්නේ හේතුඵල ධර්මයක් නිසාමයි අන්න එතන තමයි අපි තේරුම් ගන්න ඕනේ දැන් මැරිච්ච කෙනා මැරිලා ඉවරයි හරිද මැරිච්ච කෙනා මැරිලා ඉපදෙන තැන ඉපදිලා ඉවරයි එතකොට මේ මැරිච්ච කෙනා මැරෙන්නේ නොනා දේහයවත් හොයා ගන්න බැරි ආකාරයකට නම් ඒක බලවත් වූ අකුසල් සංස්කාරයක් ඒකයි අපි මතු කළ දකින්න එවැනි අකුසල් සිද්ධ වෙන්නේ නොනා පෙර ජීවිතයේ අතුරුදහන් වීම කරලා තේනත් දැන් අපේ රටවල් වල යුදමය කාලවන් වලදී ඒ වගේම බොහොම මේ නපුරු පාලකයන් හිටිය කාලවල් වල අප්‍රමාණ අතුරුදහන් වීම සිද්ධ වුණානේ අදටත් මං හිතනවා දහස් ගණන් අය අතුරුදහන් වෙලා තියෙනවා ඔයා ගන්න නැහැ මොනවා වුණාද කියන කාරණයක් නැහැ එතකොට මේගොල්ලෝ අතුරුදහන් කලේ දෙවියෙක් බ්‍රහ්මෙක් ඇවිල්ලා නෙමෙයි මේ මානුෂ්‍ය ලෝකයේ මිනිස්සෙන් විසින්මයි නෝන අතුරුදහන් කලේ ඒ වගේම අපේ ජීවිත කාලේ අපි කොච්චර දැකලා තියෙනවද යුදමේ අවස්ථාවන් වලදී නෝනා පන පිටින් මිනිස්සු පිච්චපු අවස්ථා පන පිටින් මිනිස්සු බලදාපු අවස්ථා කොච්චර අපි දැකලා තියෙනවද ඒ වගේම පන පිටින් තිරිසන් සත්තු වල දාන අවස්ථා කොච්චර තියෙනවද දැන් ওই විදේශ රටවල් වල ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල නෝනා අර කුරුළු උණයක් පැතිරගෙන යද්දී එහෙම නැත්නම් අර හරක් කුර රෝග පැතිරලා යද්දී පන පිටින් සත්තු දහස් ගණනක් වල දානවා එතකොට නෝනා මේවා තමයි මේ විපාකෙට එන්නේ තේන්න එහෙම නැතුව කන්දේ වරදින්වත් මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වරදින්වත් භූ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වරදක්වත් නෙමෙයි තේන්න ඔහුට එවැනි තැනක කොච්චර අනතුරු හැඟෙව්වත් එතනින් යන්න හිත නොදෙන්නේ සංස්කාරපත්‍ය අවිඥාන සංස්කාරපත්‍ය අවිඥාන ඒ කියන්නේ එයාට එවැනි අකුසලයක් පිටිපස්සේ තියෙනවා සංසාරයේ මිනිස්සු අතුරුදහන් කරලා සංසාරයේ මිනිස්සු පණ පිටින් වල්ලලා සංසාරයේ සත්තු පණ පිටින් වල්ලලා දාලා එවැනි අකුසල් විපාක තියෙන විදිහ රජය කොච්චර අනතුරු හැඟෙව්වත් අවදානම් කලාපොලින් ඒගොල්ලෝ ඉවත් වෙන්න හිත දෙන්නේ නැහැ මේක දේරුම් ගන්න ඕන එතකොට අවදානම් කලාපයක කෙනෙක් රැඳී ඉන්නවා නම් එයා නිරේතුරුව දකින්න ඕනේ මට මේ කලාපෙන් ඉවත් වෙන්න හිත නොදෙන්නේ මගේ පිටිපස්සේ වෙන සංස්කාරයක් තියෙන්න පුළුවන් එතකොට එවැනි දෙයක් ඒ සංස්කාරයන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා සංස්කාරය ක්‍රියාත්මක වෙලා මහ පොළොවට යට වුණාට පස්සේ නෝනා අපි හඬන එකේ තේරුම නැහැ දැන් යට වෙලා ඉවරයි යට වෙලා ඉවරයි එහෙමනම් මරණයවත් සොයා ගන්න අපිට බැරි වුණා නම් අපි කරන්න ඕනේ මැරිච්ච කෙනා වෙනුවෙන් පාංශකූලයක් දීලා හත් දවසේ තුන් මාසේ පින්කම් කරලා මේ යටවීමට අදාළව ධර්මානුකූල හේතුගල මතු කළ දකින්න ධර්මානුකූල හේතු මතු කළ දකින්න ඒ ධර්මානුකූල හේතුව මතුකලා දකිද්දී මේ සාමාන්‍ය ජනතාවට වඩා ඉහළ පෙළේ විශේෂයෙන්ම යුදමය කාලවලදී ආරක්ෂක හමුදාවන්ට ඒ වගේම ටිකක් දරඳඩු පාලක පින්වතුන්ලාට මේ වැයින් ගන්න තියෙන ශ්‍රේෂ්ඨ පාඩම් තියෙනවා මේ මොහොතේ ඈත ගම්මානික දුප්පත් පැලක ඉපදිලා ඔය මහ පොළොවට යට වෙච්ච කෙනා නෝනා පෙර ජීවිතේ මේ රටේ පාලකෙක් වෙන්න පුළුවන් පෙර ජීවිතේ මේ රටේ හමුදා නායකයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි එවැනි විනාශකාරී එවැනි අකුසල් කරන්න පෙර ආතුව යුදමේ හේතුන් නිසා හෝ නොනා අපි දකින්න ඕනේ මෙවැනි අනතුරක් තියෙනවායි කියන කාරණේ. ඒක තමයි මිනියවත් සොයා ගන්න බැරි කෙනෙකු තුලින් අපිට ගන්න තියෙන ශ්‍රේෂ්ඨම ධර්මය. ඒ මිනියවත් සොයා ගන්න අපිට ඉඩ නොදන්නේ ඒසා බලවත් අකුසලයක් යාතුලින් ක්‍රියාත්මක උනා එමනම් එවැනි බලවත් අකුසලයක් ක්‍රියාත්මක වෙද්දී නොනා අවසාන චුතිසිත යහපත් ආකාරයෙන් ගලප ගන්න පුළුවන් කියන කාරණේ ඉදිරියේ මම නම් ප්‍රශ්නාර්ථයක්මයි තියන්නේ. මොකද මට අවශ්‍ය නැහැ බොරුවට කෙනෙක් සතුටු කරන්න. මොකද අපි බණ කියන්නේ මැරිච්ච අය උදෙසා නෙමෙයි ජීවත් වෙන්න අය උදෙසායි. තේන්නද? එනිසා ඔබේ ඥාතියා ඊයේ පසට යට වෙලා මැරෙන්නේ නැති. නමුත් සමහර විට හෙට මටත් ඒ උරුමය ලැබෙන්න පුළුවන් මමත් ඔය කොහේ හරි කන්දක් පාමුලේ ඉද්දී මගේ අතීත අකුසල් සංස්කාරයන් නිසා මාවත් කන්දට යට වෙලා මැරෙන්න පුළුවන්
එනිසා අපි දක්ෂ වෙන්න ඕනි නිරේතුරුවම මෙවැනි අපි කරගන්නා වූ අකුසල් නිසා මෙවැනි බලවත් විපාකයන් අපි පිටිපස්සේ තියෙනවායි කියන කාරණේනුත් අපි නැවත නැවත අලුතෙන් එවැනි බලවත් අකුසල් රැස් කරගන්නවායි කියන කාරණේනුත් දකින්න. එතන තමයි අපි මතු කරගන්න ඕනේ නැත්නම් ඥාතියාට පින් දුන්නායි කියන කාරණයෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ ඥාතියා අකුසල් සංස්කාරයක් විපාක දෙද්දී ඒ අකුසලේ නිසා අපිත් නැවත 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 ගැටි ගැටි නෝනා තව තව අකුසල් කරා අපි ඉස්සරහට යනවා. එච්චරයි. වෙන දෙයක් නෙමෙයි. ඒකයි ලෝකය කියන්නේ. ලෝකේ නිමාවක් අවසානයක් නැත්තේ ඒකයි. කෙනෙක් අකුසලයක් විපාක දෙනකොට නෝනා තව කෙනෙක් අකුසල් රැස් කරගන්නවා. දැන් මේ ව්‍යාසණයෙන් මිනිස්සු 150ක් මැරුණා නම් ඒ 150 මැරුණේ අකුසල් විපාකයක් නිසාමයි. ඒ 150 මැරෙද්දී නෝනා අද රටේ ජනතාව මේ ගංවතුර ගැන හිතලා ගැටිලා ඇලිලා කොයිසානම් සංස්කාරයන් රැස් කරගන්නේ. කෙනෙකුට අකුසලයක් විපාක දෙද්දී තව තව අකුසල් ලෝකයා රැස් කරගන්න. ස්වාමිනාස දැන් ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවන් වලදී බොහෝ දෙනා අකුසල් රැස් කරගන්නවද? මෙහෙමයි කොයි පැත්තෙන් වුණත් ලෝභ දේශ මොහය නැති කරගන්නවා. දැන් කොච්චරනම් අය මේ ගංවතුර නිසා බයිනවද එක එක පාර්ශ්වයන්. දැන් කෙනෙක් ආධාරයක් දෙන්නේ දැන් කෙනෙක් ගිහිල්ලා අපි කියමු රුපියල් ලක්ෂයක වතුර බෝතල් දෙනවා. ඒ ලක්ෂයක වතුර බෝතල් දෙන්නේ තව පාර්ශ්වයකට බැන බැන. මේගොල්ලෝ කරන්නේ මේ කල යුත්තේ මේගොල්ලෝයි කියලා බැන බැන තමයි අර ලක්ෂයක වතුර බෝතල් දෙන්නේ. තේන්නා? ඒකට අර පිනට වඩා බලවත් අකුසල් මූලයන් පිටිපස්සේ ඒක තමයි මායයා ලෝකය නිර්මාණය කරලා තින්නේ. ඒක ඇස්බැඳුම සංස්කාර කියන්නේ ඇස්බැඳුම විඥානය කියන මැජික් කරුවේ. එයා පිනට යන ජනතාව යොමු කරනවා දැනීම් සකස් කරනවා පිනට. ඒ පිනට සකස් කරන්නේ පිනට වඩා බලවත් අකුසල් මූලයක් එයාට රැස් කරලා දීලා. ඒක තමයි ලෝකයේ දවසින් දවස විනාශය කරා ගමන් කරන්නේ. ඒ නිසා අපි මේවා ගැන කොච්චර කතා කළත් නෝනා කවදාකවත් මේවා නැවතීමක් සිද්ධ වෙන්නේ නැහැ. අදට වඩා බියකරු අදට වඩා විෂම අදට වඩා විනාශකාරී ලෝකයක් හිට බිහි වෙන්නේ. ඒක වළක්වන්න කිසිම පාලකෙකුට බෑ. දැන් ඊට අදාළ ධර්මතාවයන් සමාජය තුළ මේ ලෝභ දේශ මෝහයන් සිල්පද බිඳීම් විසින් සකස් කරලා ඉවරයි. ඒ නිසා මේ සියලු ව්‍යාසනයන් හඳුනගෙන දැනගෙන නොනා අපි දක්ෂණං දුක කියන කාරණේ තුල ඔබ ඉන්නවා නම් දුකට හේතුව තමාමයි කියන කාරණේ දැකලා දුකෙන් මිදීමේ මාවත ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගත්තොත් උතන තමයි නොනා සැබෑම ප්‍රතිඵලය අපි ලැබුවා වෙන්නේ. ඉන් මෙහා ඉතින් අපි ගම් වතුරට බයිනවා නියඟට බයිනවා බැන බැනා බැන බැනා බැන බැනා යහපත් කාල ගුණයකදී ඇලෙනවා. මේ දෙක තුලින් අපි නැවත නැවත ලෝභ දේශ මොහයන් එච්චර ඒකනේ කරන්නේ අපි. යහපත් කාලගුණික තත්වයක් තිබ්බොත් ඒ කාලගුණික තත්වයේ තුල කාමාස්වාදයන් ඇති කරගනිමින් එතෙන්ටත් අපි ලෝභ දේශ මොහයන් නැති කරගන්න. අයහපත් කාලගුණයක් තිබ්බොත් ඒක නිසා අපි නැවත ලෝභ දේශ මොහයන් නැති කරගනිමින් ආයිමත් අපි මේ දෙක තුලින්ම යහපත් කාලගුණයක් අයහපත් කාලගුණයක් කියන කාරණා දෙක තුලින් නැවත නැවත අකුසල් මූලයන් සකස් කරගෙන යන ගමනක් තමයි යන්නේ. ඒ නිසා ඉතින් අනාගතේ නෝනා අපිට මධ්‍යස්ථ කාලගුණයක් කවදාකවත් බලාපොරොත්තු වෙන්න බැහැ. මොකද වර්තමානයේ මධ්‍යස්ථ කාලගුණයේ තුලිනුත් අපි වඩන්නේ ලෝභ දේශ මොහණං විකෘති කාලගුණික තත්වයන් තුලිනුත් අපි ලබන්නේ ලෝභ දේශ මොහේනං. එහෙනම් නෝනා අපි දෙපැත්තෙන්ම අපි ලබන්නේ නැවත නැවත විනාශයට අදාළ ධර්මතාවයන්මයි. ඒ නිසා අපිට අත්වැල් බැඳගෙන මේ ගමන යන්න බැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න මේ වැස්ස මේ ගම් වතුර මේ විනාශය ජීවිතයේ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න අවශ්‍ය සුන්දර කමඨහන් මේ විනාශය තුල ගැබ් වෙලා තියෙනවා. ඒ සුන්දර කමඨහන් ජීවිතයේ තුලින් මතු කරගෙන විඳින්නේ දුක ඔබනම් දුකේ නිර්මාණකරු ඔබ මේ කියන කාරණේ දැනගෙන දුකට අදාළ තෘෂ්ණාව සියුම් කරන්නා වූ ආරෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කරගන්න. ස්වාමින් වහන්ස තිරිසන් සතෙක් මිය ගියහම ඒ තිරිසන් සතාට දානයක් දීලා පින් අනුමෝදන් කිරීම ඒ අදාළ වතාවත් කිරීම පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ කුමක්ද? මෙහෙමයි දරුවෝ දැන් තිරිසන් සතෙක්ගේ එක එක ස්වභාවයන් තියෙනවනේ. තිරිසන් සතෙක් මිය ගිහිල්ලා නැවත මිනිස්සෙක් වෙලා ඉපදෙන්නත් පුළුවන්. තිරිසන් සතෙක් මිය ගිහිල්ලා දෙවියෝරු වෙලා ඉපදුන අවස්ථා තියෙනවා. දැන් මල්ලිකා බිසව කොසල් රජතුමාගේ බිසව මැරෙන වෙලාවේ මරණාසන්න වෙලාවේ අවසාන චුස්සිතට අරමුණු වෙන්නේ කාමයේ වර්ධව හැසිරීමක්. ඒ නිසා පණුකුලයේ ඉපදෙනවා. ඒ පණුකුලයෙන් සතියකින් ඒ පණුවා මිදිලා උතුම් දිව්‍ය ජීවිතයක් ලබනවා. ඒ වගේම ධර්මයේ සඳහන් වෙනවා ඔය ගෙම්බන් වැනි සතුන් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන තැන්වල ඉඳලා ඒ ධර්මයෙන් රසය තුලින් සකස් කරගත්තා වූ ප්‍රීතිය පස්සද්ධිය තුල මැරිලා දිව්‍යතලු ලිපුදුනාන කියන කාරණේ. දැන් අපේ රටේ දේවාල ආශ්‍රිතව පන්සල් ආශ්‍රිතව ඇති දැඩි වෙන අලියතුන් ඒ වගේම ඇත්තතුරු සෙවෙනේ ඉන්න අලිපැටියන් වගේ අය මරණින් පස්සේ නෝනා මනුස්සාත්ම ලබාගත් අවස්ථා ගොඩක් තියෙනවා. ගෙදරක හදාගත්නා වූ ආදරයෙන් හදාගත්නා වූ ගොනෙක් මැරිලා මනුෂ්‍ය ජීවිත ලැබපු අවස්ථා
එනිසා අනිවාර්යයෙන්ම නෝනා එවැනි අවස්ථාවන් නේසතා ලබනවා කියන්නේ එයාගේ අවසාන චුතිසිත ප්‍රීතියට අදාළ ධර්මතාවයක් තුල ශක්තිමත් කරගන්න නේසතාට දක්ෂභාවය තියෙන. මොකද යාර ධර්මයේ නෝනින් මෙනෙහි කරන්න බෑ. මෛත්‍රී චිත්තය ඇති කරගන්න බෑ. තේරෙනවද? තිරිසන් සතෙක්ගේ අවසාන චුතිසිත සකස් වෙන්නේ නෝනා එක්ක රැළ උපාදානය කරගෙන. දැන් රංචු වශයෙන් ඉන්න සත්තුන්ගේ රැළ උපාදානය වෙනවා. තේරෙනවද? එතකොට ඒ රංචු වශයෙන් ඉන්න සත්තුන්ගේ රැළ උපාදානය වෙනවා වගේම යා මැරෙන වෙලාවේ පීඩණයකින් නම් මැරෙන්නේ. තව සතෙක්ගේ පහර දීමකින් තව සතෙක් මරාගෙන කද්දි නම් දේශයට අදාළව වියරුභාවයට අදාළව පරිගැනීමට අදාළව අවසන් චුසිත සකස් වෙනවා. එහෙම නැත්නම් දැන් කෙනෙක්ගේ මිනිස්සයා ඇසුරේ හදන සත්තු මිනිස්සයාගේ හුරතලයේ ලබන්නා වූ සත්තු මැරෙන වෙලාවේ තමන්ගේ ඥාතියා හැටියට ඒ මිනිස්සයා උපාදානය කරගෙන මැරෙන්න පුළුවන්. මිනිස්සයා උපාදානය කරගෙන මැරුණා කියලා ඒ සතා මිනිස්සෙක් වෙන්නේ නැහැ. මොකද එයාට ඊට අදාළ ශක්තිමත් පිනකුත් තියෙන්න ඕනේ. තේරෙනවද? එවැනි අය භූත ස්වභාවයේ සත්වෙන් හැටියට තමන්ගේ නිවස ආශ්‍රිතවම ඉඩම් ආශ්‍රිතවම ඉපදෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම නොනා සතෙක් මැරෙන වෙලාවේ එයාට ධර්මයක් ගලප ගන්න බෑ. දැන් අර මේ මල්ලිකා බිසව පණුකුලයක ඉපදුනා. ඒතකොට කෙනෙක් මගෙන් ඇහුවොත් පණුවා කොහොමද දෙවියෙක් උනේ කියලා ඒක හරි ප්‍රශ්නයක්. ඒතකොට පණුවා දෙවියෙක් උනේ කොහොමද යා උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය තුල පණුවෙක් බවට පත් වුණත් ඒ පණුවා පිටිපස්සේ අප්‍රමාණ කුසලයක් තිබ්බා. සංස්කාර පත්‍ය විඥාන කියන ධර්මතාවය තුල අප්‍රමාණ බලවත් කුසලයක් තිබ්බා. ඒතකොට යා හත් දවසකින් පණුකුලෙන් චුත වෙනවා කියන්නේ මොකද්ද? එයා මරණාසන්න මොහොතේ නෝනා එයාට සුන්දර ආලෝකයක් තමයි උපාදානය වෙන්නේ. ආලෝකයක් කියන්නේ ප්‍රීතිය පස්සද්ධිය. තේන්න? ඒ ප්‍රීතිය පස්සද්ධියට අදාළවම මරණාසන්නේ ප්‍රීතිමත් පස්සද්ධිමත් හිතක් සකස් කරගෙන අන්‍යා සුන්දර දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා. තේන්න? ඒ වගේ තිරිසන් සතෙක් තුල නෝනා කුසලයට අකුසලයට අදාළව අවසාන චුතිසිතේදී සුන්දර ආලෝකයක් එම වගේම භයානක ගැඹුරු අඳුරක් වගේ දේවල් සකස් කරලා දුගතියට සුගතියට යොමු කරන්න පුළුවන්. නමුත් එවැනි දේවල් සිද්ධ වෙන්නේ නෝනා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ඇති දෙඩු වෙන සතුන්ගේ. ඉන් බාහිරව රංචු වශයෙන් කැලේ ජීවත් වෙන සත්තු දේශය තුලමයි ඉන්නේ. එවැනි කෙනෙක්ගෙන් එවැනි දේක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා එවැනි සතෙක් මැරිලා කෙනෙක් පාංශකූලයක් දෙනවායි කියන කාරණේදී නෝනා ඒ පාංශකූලයේ ඒ සතාට නිවැරදි ආකාරයෙන් ඊළඟ ජීවිතයේ සැපේ උදෙසා හේතු වෙනවාද නැද්ද කියලා කාරණේ 100%ක් කියන මම දන්නේ නැහැ. නමුත් අපේ ඇසුරේ ඉන්න සතෙක් මැරුණාට පස්සේ අපි ඒ සතා වෙනුවෙන් ගෞරවණීය ආකාරයට ඒ සතා භූමදානය කරලා ඒ සතාට දෙන්න පුළුවන් පිනක් අපි අනුමෝදන් කරන මොහොතක් පාසා නෝනා මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එතනදී අපි කරන්නේ තිරිසන් සතාගේ මලසිරුරු උපයෝගී කරගෙන අපි මෛත්‍රියට අදාළ ආනිසංස 11ක් එකතු කරගන්නවා. ඒක තමයි එතන වටිනාකම. ඒ නිසා පින් ගන්නවාද නැද්ද කියන කාරණේ ඔබ හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ ඇසුරේ හැදුන සතා ඒ ආකාරයෙන් මිය පරලව ගියා නම් දේහයේ අර විදිහට භූම දානය කළා නෝනා ඔබ දක්ෂ වෙන්න ඒ ආනිසංස 11 ජීවිතේට එකතු කරගන්න. නමුත් මම භික්ෂුවක් හැටියට නම් ගිහි පින්වතුන්ලා තිරිසන් සතුන් සමග සීමාව ඉක්මවාගේ සම්බන්ධතාවෙන් නම් අනුමත කරන්නේ නැහැ. තේරුණාද? ඒකනම් භයානක දෙයක්. මොකද සතුන් කෙරෙහි එවැනි ඥාතියෙක් හැටියට තිරිසන් සතා දකිද්දී අපිට තිරිසන් සත්ව සංඥාවක් සකස් වෙන්න පුළුවන්. ඒක හරි භයානකයි. තේරුණාද? අපි තිරිසන් සතාට ගෞරවණීය ආකාරයට ආදාහන භූම දානය කරනකොට පාංශකූල දෙනකොට පින්කම් කරනකොට ඒ තිරිසන් සත්ව සංඥාව අපි තුල බැස ගන්න පුළුවන්. ඒ තිරිසන් සංඥාව තුල අපි බැසගත්තොත් මරණාසන්න මොහොතේ තිරිසන් සත්ව සංඥා අපිට උපාදානය වුණොත්ම වුණා අපිත් ගිහිල්ලා දිව්‍ය තලයක තිරිසන් සතෙක් එහෙම නැත්නම් මනුස්ස ලෝකයේ සුන්දර වර්ණවත් තිරිසන් සතෙක් බවට පත් වෙලා ඉපදෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඉතින් තිරිසන් සත්තු උදෙසා පාංශකූලෙ දෙනවායි කියන කාරණේ තුල අපිට ආනිසංස 11ක් මෛත්‍රියට අදාළව එකතු වෙනවා. නමුත් අපි ඊටත් වඩා දක්ෂ වෙන්න ඕනේ නෝනා ඒ තිරිසන් සතාගේ දේහය උපයෝගී කරගෙන නිරතුරුවම නැවත අපි තිරිසන් කුලයකට නොවැටෙන්නා වූ සතරපායෙ මිදෙනවා කියන තැන සාක්ෂාත් කරගන්න. ඒක තමයි අපි කරන්න ඕනේ. තිරිසන් සතාගේ මලසිරුරු දකිද්දී සංසාරයේ මම තිරිසන් සත්තු වෙලා මගේ මේ වගේ ගොඩ ගැසූ මලකඳන් ගිජ්ජකූට පර්වතයට දා විශාලයි කියලා බුදුරයන් වහන්සේ කියනවා. ඒ තිරිසන් සතාගේ මලකඳ තුලින් ඔබ දක්ෂණං සංසාරේ පටිච්ච සමුප්පන්නව මම තිරිසන් සත්තු වෙලා ඉපදෙලා මැරිච්ච වෙලාවේ ගොඩ ගැසූ මලකඳන් ගොඩ දකින්න ඕනා. ඒක තමයි ඒ තිරිසන් සතාට කරන්නා වූ ශ්‍රේෂ්ඨම පාංශකූලේ ශ්‍රේෂ්ඨම පින බවට පත් වෙන්නේ. නමුත් ඉතින් අපි එහෙම හිතන්නේ නැතුව ඔබ තිරිසන් සතා මම මිනිසයා කියන තැන ඉඳගෙන මම කවදාකවත් තිරිසන් සත්වයක් වෙන්නේ නැහැ කියන ඒ මෝහබරිත සිතුවිල්ල තුල ඉඳගෙන අර තිරිසන් සතාට මොන ගෞරවය දැක්වුවත් නෝනා අපි තාම තිරිසන් සතරපා ලෝකෙන් නොමිදුණු කෙනෙක් බවට පත් වෙලා ඒ කටයුත්ත සිද්ධ කරන්නේ. ස්වාමීන් වහන්සේ මේ එක් පුද්ගලයෙක් අපට එවන ලද ප්‍රශ්නයක්.
එක් මිනිසෙක් තම අසල්වැසි කාන්තාව ඝාතනය කරනවා. ටික කාලයකට පස්සේ මෙම කාන්තාව ඝාතනය කරපු පුද්ගලයා ගෙල බැලලාගෙන දිවිනසා ගන්නවා. තවත් කාලයක් යද්දී ඔහුගේ බිරිඳ, දරුවෝ සියලුම දෙනා මිය යනවා. මිය යන්නේ එකම ආකාරයකට. යම්කිසි නොපෙනෙන කෙනෙක් මේ සියලුම දෙනාගේ අවසාන මොහොතේදී ගෙල හිර කරනවා. ඒ බව මේ අය මිය යන මොහොතේදී පවසමින් තමයි මිය යන්නේ. ඉතින් මේ එකම ආකාරයට මේ සියලුම දෙනා මිය යාම, ඒ වගේම මේ ප්‍රශ්නය යොමු කරන පුද්ගලයා විමසනවා ඒ මිය ගිය නැත්නම් ඝාතනයට ලක් වූ අසල්වැසි කාන්තාව යක්ෂණියක වෙලා මේ පවුලේ සියලුම දෙනාම ඝාතනය කළාද කියන කාරණේයි විමසන්නේ. ඒ පවුලේ තාත්තා අර කාන්තාව මරා දානවනේ. එතකොට ඒ කාන්තාව මරා දාපු කාන්තාව සමාජයට සීලෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. තේන සද්ධාවෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. මෛත්‍රියෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න පුළුවන්. තේන? එතකොට එවැනි ශක්තිමත් භාවයක් තියෙන කෙනෙක් මරා දැම්මට පස්සේ ද්වේෂය නිසා ආවේගශීලී භාවය නිසා මරලා දැම්මා. නමුත් ඊට පස්සේ ආ සිර දඬුවම් විඳලා මේ ගැන හිතන හිතන මොහොතක් මොහොතක් පාසා නොනා තව 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 ඒ අකුසල් ශක්තිමත් වෙලා එයාටම හිත සකස් වෙනවා දිවිනසා ගන්න සංස්කාර පත්‍ය අවිඥාන වෙන හේතුවක් නිසා නෙමෙයි. එතකොට එහෙමනම් දැන් එතන බලද්දි නෝනා මේ මහත්තයා මුලින්ම දිවිනසා ගන්න යක්ෂණියක් හේතු වෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ යක්ෂණියක් හේතුනේ නැහැ. මොකද යානේ කැමැත්තෙන් දිවිනසා ගන්නේ නේද? එතකොට යා කැමැත්තෙන් දිවිනසා ගත්තා නම් එතෙන්ට යක්ෂණියක් හේතු වීමක් නැහැ. එතකොට දැන් යා දිවිනසා ගත්තාට පස්සේ මොකද වෙන්නේ? පවුලේ ඉතුරු වෙන්නේ අම්මා සහ දරුවා. එතකොට ඒ අම්මා සහ දරුවන් නොනා මානසිකව හිතනවා අර මරා දාපු කාන්තාව යක්ෂණියක් වෙලා තාත්තාව දිවිනසා ගන්න තැනට යොමු කළා කියලා. තේන්න? ඒක හේතුඵල ධර්මයක් නෙමෙයි. ඒක මෙයා හිතනවා ඒ විදිහට. ඒගොල්ලන්ගේ දැනුමේ සතියේ 100ට අදාළව ඒගොල්ලෝ හිතනවා තාත්තා දිවිනසා ගත්තේ අර මරා දාපු කාන්තාව යක්ෂණියක් වෙලා ඒ යක්ෂණිය නිසායි තාත්තා දිවිනසා ගත්තේ කියන කාරණේ අන්න බලන්න. බලලා ඊට අදාළව වඩන ඊටඩාලව වඩමින් වඩමින් නොනා දැන් මේ යක්ෂණියත් එක තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. යක්ෂණිය කෙරේ බියෙන්, යක්ෂණිය කෙරේ සැකෙන්, යක්ෂණිය කෙරේ මවාගත්තා වූ බයකින් ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ ජීවත් වෙලා නොනා එහෙම ජීවත් වෙද්දි බියක් මේ සකස් වෙන්නේ පංච නීවරණයක් සකස් වෙන්නේ කවදාකවත් සප්තබොධ්ජංගයක් සකස් වෙන්නේ නැහැ. දැන් මොකද දන්නවා තාත්තා මේ කාන්තාව මැරුවායි කියන කාරණේ දන්නවා. ඒ කාන්තාව යක්ෂණියක් වෙලා දැන් තාත්තා දිවිනසා ගත්තායි කියන කාරණේ වඩනවා. වඩලා වඩලා නොනා ඒ අකුසල් වැඩිම නිසාම නෝනා මානසිකව ඒගොල්ලොත් මැරෙන වෙලාවේ අර යක්ෂණිය විසින් මැරුවායි කියන කාරණේ සකස් කරගන්නවා. එනසෝ ඒ අම්මා යක්ෂණියක් මැරුවායි කියන කාරණේ මම නම් පිළිගන්නේ නැහැ. නමුත් එහෙමත් වෙන්න පුළුවන්. නමුත් ඔය සිද්ධියේදී ඒක පිළිගන්න විදිහක් නැහැ. මොකද තාත්තා මැරෙන්නේ දිවිනසා ගැනීමකින්. මොකද තාත්තාව යක්ෂණියක් බෙල්ල මිරිකන්නේ නැහැ. තාත්තා දිවිනසා ගැනීමෙන් මැරෙන්නේ. ඒතකොට දිවිනසා ගන්න මැරුණාට පස්සේ ජීවත්ව ඉන්න අය නෝනා අර කාන්තාවට අදාළව අරාකාරයෙන් මනෝභාවය ඇති කරගන්න. ඒ මනෝභාවය වඩමින් 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 ඒ වඩන මොහොතක් පාසා සකස් කරගන්නා වූ අකුසල් හේතුවෙන්ම නොනා ඒ අයත් හෘදාබාධ හැදීම නිසා ඊට අදාළව මියන්න පුළුවන්. නමුත් හෘදාබාධයකින් මිය ගියත් ඒ මැරෙන වෙලාවේ වඩපු සංඥාව මතක් වෙලා එයාට එයා හිතින් මවාගත්තා වූ යක්ෂණිය තමයි සිහිපත් වෙන්නේ. තේන්න? එයා මරණාසන්න මොහොතේ ඉන්නේ. නමුත් මරණාසන්න මොහොත සකස් වෙන්නේ කායික හේතුවක් නිසා. නමුත් නොනා ඒ කායික හේතුවකින් මැරෙන මොහොතේ ඒ නොනා හිතන්නේ යක්ෂණියක් මව මැරුවායි කියන චිත්‍ර රූපය ඇති කරගන්නවා. ඉතින් එවැනි දෙයක් වෙන්න පුළුවන්. එවැනි දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැතුව නොනා ඔය 6 දිනෙක්ම යක්ෂණියක් මැරුවායි කියන කාරණේ මම නම් විශ්වාස කරන්නේ නැහැ. තේරුණාද? ඒ අකුසලයේ අරයත් වැඩිම නිසා ඔය අන්න සීලවුත පැස්ස වැඩිම තෙරුවන් ගිරේ සද්ධාවෙන් බැහැරව එක්ක දේවාල පස්සේ ගිහිල්ලා ඕවා අහලා ඕවා වඩලා 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 එහෙ මනෝභාවය නිසා සකස් වෙන්නා වූ අකුසල් විසින්ම සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවයන් තුල නොනා ඒ අය එක එක ආකාරයෙන් මිය යන්නේ නැති. එහෙම තමයි ඒක මම නම් හිතන්නේ. නමුත් යක්ෂණියක් වෙලා එහෙම කරන්න බැහැයි කියලා කාරණේකුත් ධර්මයට අදාළ එහෙම වෙන්නත් පුළුවන් ඈ. නමුත් ඔය සිද්ධිය නම් මම එහෙම දෙයක් දකින්නේ නැහැ මට දන්න විදියට. ස්වාමීන් වහන්ස යම් කිසි සීලයක් රකින්න පුද්ගලයෙක් යම් අවස්ථාවක මේ සීලය ඛණ්ඩනය කරනවා එවිට අකුසල් රැස් වෙනවා ඔහුට. එම ක්‍රියාව එහෙම නැත්නම් තමන් අතින් ඛණ්ඩනය වූ සීලය පිළිබඳ ක්‍රියාව නැවත නැවත මේ පුද්ගලයා සිහිපත් කිරීම තුලින් ඔහුට අර මුල් ආකාරයටම අකුසල් රැස් වෙවි එය බලවත් වෙනවද? මෙහෙමයි දැන් සමාජයේට අපි කොච්චර සීල් සමාදන් වෙන්න කිව්වත් නොවනා සමාජයේ සීල් සමාදන් වෙන්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ. මොකද සමාජයේ සීලේ දුර්වලභාවයක් තියෙනවා නම් සීලය රකින්න කියලා අපි සමාජයට කියලා වැඩක් නැහැ. යමෙක්ගේ සීලය දුර්වල වෙන්නේ සම්මාදිට්ඨියේ දුර්වලභාවය නිසා.
එන වර්තමාන සමාජයේ සීල්පද බිඳිනවා නම් අපි සීල්පද රකින්න කියලා හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පන්ති දාලා කියලා දුන්නත් ඒක වැඩක් වෙන්නේ නැහැ මොකද ඒගොල්ලෝ සීල්පද බිඳින්නේ සම්මාදිට්ඨිය දුර්වලයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වලයි එතන කර්මයේ කර්මඵල විශ්වාසය දුර්වලයි පටිච්ච සමුප්පන්නව මෙරිලා උපතක් තියෙනවා ඒ උපත අපි සීල්පද බින්දොත් දුර්වල වෙනවායි කියන විශ්වාසය ඒගොල්ලන්ට නැහැ ඒ වගේ සම්මාදිට්ඨියේ දුර්වලභාවයන් නිසායි කෙනෙක් සීල්පද බිඳගන්න එනිසා ඒ වගේම නොනා සාංශාරික පුරුදු මතත් සිල්පද බිඳ ගන්න. මොකද පෙර ජීවිතයේ සිල්පද බිඳීම් සිද්ධ කරලා දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලවල සිල්පද බිඳීම් සිද්ධ කරලා මේ ජීවිතයේ සිල්පද බිඳිනකොට අර අතීත දැනීම් සකස් වෙලා දිගින් දිගටම සිල්පද බිඳීම් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේ සිල්පද බිඳපු කෙනා නොනා ඒකෙන් නිවැරදි වෙනවායි කියන කාරණේ දෙලිසි නැහැ. ඒකත් තේරුම් ගන්න ඕන. මොකද බිඳපු සිල්පද වලට අදාළව විපාකයන් ඉස්සරහට එන්න තියෙනවා. ඒ විපාකයන් එන නිසාම සංස්කාරපත්‍ය විඥාන කියන ධර්මතාවය තුල තව තව සිල්පද බිඳින දිශාවටමයි එයයි අරන් යන්නේ. දැන් ඔය අපේ රටේ තියෙනවනේ මහා පාතාල ලෝක නේද? ඒවැයි අය මිනිස්සෙක් කුංචි දරුවෙක් මරන්නේ නෝනා මේ මැස්සෙක් මදුරෙක් මරන තරම්වත් ඒගොල්ලන්ට ගාණක් නැහැ. ඇයි එකක් සාංශාරික වැඩුවා වූ බින්දා වූ සිල්පද වල දැනින්. දෙවෙනි කාරණේ නෝනා ඒගොල්ලෝ කළා වූ අකුසල් වල බලවත්භාවය නිසා ඒගොල්ලන්ට කවදාකවත් නිවැරදි වෙන්න හිතක් දෙන්නේ නැහැ. බලවත් අකුසල් කරන අයට නෝනා කවදාක්වත් නිවැරදි වෙන්න හිත දෙන්නේ නැහැ. මොකද ඒ නිවැරදි වෙන්න හිත නොදෙන්නේ ඇයි? තව තව අකුසල් වලට ගිහිල්ලා අවසානයේ නිරයට ඇදලා දාන්නමයි. ඉතින් ඒක කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි අපි කවදා හරි තේරුම් ගන්න. ඒ නිසා නිරයතුරුව නෝනා අතීතයේ සිල්පදයක් බිඳිලා තියෙනවා නම් අපි ඒ සිල්පදය ගැන හිතමින් නැවත ගැටි ගැටි පංච නීවරණ ඇති කර ගන්නවා නම් බිඳුණු සිල්පදය නිසා නැවත අකුසල් රැස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒක හොඳට තේරෙනවා. තමන්ගේ අතින් අතීතයේ බිඳුණා වූ සිල්පද තියෙනවා නම් ඒ බිඳුණු සිල්පද ගැන හිතමින් ගැටෙමින් නැවත පංච නීවරණ සකස් කර ගන්නවා නම් නෝනා අතීත බිඳුණා වූ සිල්පදේ නිසා නැවත අකුසල් මූලයන් රැස් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න අතීතයේ බිඳුණා වූ සිල්පද තිබෙනවා නම් ඒ සිල්පද මතකෙට එනවා නම් ඒ මතකෙට එන මොහොතේම සුවපත් වේවා කියන චිත්තයක් ඇති කරගන්න. සුවපත් වේවා කියන චිත්තය ඇති කරගන්න මොහොතේ ඔබට ආනිසංශ 11ක් ජීවිතේට එකතු වෙනවා. ආනිසංශ 11ක්. මොකද මෛත්‍රිය තමයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ආනිසංශ දෙන පුණ්‍ය කර්මය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ දන් දුන්නොත් ඔබට ලැබෙන්නේ ආයුෂයයි වර්ණයයි සැපයයි බලයයි. ඔබ සිල් සමාදන් වුණොත් ඔබට ලැබෙන්නේ ජනප්‍රියභාවය, සභාවන් ඉදිරියට නොබියව යනවා, සිහිමුලා නොවි මැරෙනවා සුගතිය ආනිසංශ 4යි. තේන්න. ඔබ සමාධිය වැඩුවොත් ඔබට රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් වෙන්නේ. නමුත් නොනා මෛත්‍රිය වැඩුවොත් ඔබට ආනිසංශ 11ක් ජීවිතයට එකතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා ඔබ අතීතයේ සිල්පදයක් බින්දනම් ඒ සිල්පදය මතකෙට එනවනම් ඒ මතකයේ යටපත් කරලා සූපත් වේවා කියලා හිතන්න. එතකොට බිඳුණු සිල්පදයේ තුලින් ආනිසංශ 11ක කුසලයක් ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් බිඳුණු සිල්පදයේ සිහිපත් වෙද්දී ඒ බිඳුණු සිල්පදයේ යටපත් කරලා බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිහිපත් කරගන්න. එතකොට බිඳුණු සිල්පදයේ තුලින් බුද්ධාංශිතියට අදාළව කුසලයක් ඔබ කරගත්තා බවට පත් වෙනවා. ඊනොත් ඉස්සරහට ගිහිල්ලා ඔබ දක්ෂණං බිඳුණු සිල්පදයේ සිහිපත් වෙන මොහොතේම බිඳුණු සිල්පදයේ තුලින් සකස් වුණේ අකුසල් සංස්කාරයක්. ඒ අකුසල් සංස්කාරය අනිත්‍යයි කියලා දකින තැන නොනා බිඳුණු සිල්පදයේ තුලින් ඔබ විදර්ශනා නුවණ ඇති කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. එනිසා ඔබට කැමැති ආකාරයෙන් යොමු කරගන්න පුළුවන්. අතනදී කුසලයට අදාළව මෛත්‍රිය සහ බුද්ධානුස්සතියෙන් ඇති කරගන්න පුළුවන්. මෙතෙන්දි විදර්ශනා නුවණ ඇති කරගන්න පුළුවන්. ඒතොර ඔබට බිඳුණු සිල්පදයක් සිහිපත් වෙන මොහොතේම ඔබ දක්ෂණන් දෑස් දෙක පියාගෙන මේ බිඳුණු සිල්පදයේ ඔබට සතර සතිපට්ඨානට යොමු කරන්න පුළුවන්. ඒතොර බිඳුණු සිල්පදයේ සතර සතිපට්ඨානයට යොමු කරන්නේ කොහොමද? ඒ බිඳුණු සිල්පදයේ බිඳුනේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. ඒ බිඳුණු සිල්පදයේ සකස් වුනේ රූපය ඇසුරු කරගෙන ඒ රූපය නිත්‍යද අනිත්‍යද? අන්න කායානුපස්සනාව වැඩුණා. බිඳුණු සිල්පදයේ තුලින් ඔබ කායානුපස්සනාව මතු කළා ගත්තා. දැන් ඔබ මේ කායානුපස්සනාව මතු කරගත්ත මොහොතේ ඔබ තුල තියෙන්නේ ඇලෙන හිතක්ද, ගැටෙන හිතක්ද, උපේක්ෂාසාගත හිතක්ද? උපේක්ෂාසාගත හිතක්. එහෙම නැත්නම් ඔබට බිඳුණු සිල්පදයේ මතක් වුණ වෙලාවේ ඔබ තුන තිබ්බේ ඇලෙන සිතක්ද, ගැටෙන සිතක්ද, උපේක්ෂාසාගත සිතක්ද? ගැටෙන සිතක්. තේන්නාද? එතකොට මේ ගැටෙන සිතත් උපේක්ෂාසාගත සිතත් නිත්‍යද අනිත්‍යද? අන්න ඔබ බිඳුණු සිල්පදයේ තුලින් වේදනානුපස්සනාව මතු කරලා ගත්තා. ඊළඟට දැන් මේ බිඳුණු සිල්පදය ගැන කායානුපස්සනාව මතු කරලා ගත්තේ වේදනානුපස්සනාව මතු උනේ සිතුවිල්ලක් ඇසුරෙන්මයි, සිතුවිලි ඇසුරෙන්මයි. ඒ සිතුවිලි නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අන්න ඔබ චිත්තානුපස්සනාව මතු කරලා
ගත්තා. එතකොට දැන් කායානුපස්සනාව මතුවේදී වේදනානුපස්සනාව මතුවේදී චිත්තානුපස්සනාව මතුවේදී ඔබ තුල වැඩෙන්නේ පංච නීවරණයද සප්තබොධංගයද? සප්ත ඒ සප්තබොධංගයේ නිට්ටේද අනිත්තේද? අන්න ධම්මානුපස්සනාව වැඩුණා. අන්න බලන්න බිඳුණු සිල්පදයේ තුලින් සතර සරිපත්තානේ මතු කළා ගත්තා. එයා තමයි සැබෑම දක්ෂයා. දැන් අඟුලිමාල මනුස්ස ඝාතන 999ක් කරලා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල මම නැවතුණා ඔබ නවතින්න කියන තැන කියද්දි දෝනා එයා බිඳුණු සිල්පද සියල්ලම සතර සරිපත්තානේ දැක්කා. අර අම්බ පාළිය මගධ රාජ්‍යයේ හිටිය ප්‍රධාන ගණිකාව රහත් ඵලයට පත් වෙන්නේ බිඳුණු සිල්පද සතර සරිපත්තානේ දැකලා. තේන්න. එනිසා දක්ෂයාට එතෙන්ට යන්න පුළුවන් වඩා දක්ෂයා විදර්ශනා නූණ ඇති කරගන්නවා බිඳුණු සිල්පදෙන් දක්ෂයා බිඳුණු සිල්පදෙන් සුගතිය ඇති කරගන්නවා අදක්ෂයා බිඳුණු සිල්පදේ නිසා නැවත නැවත අකුසල් මූලයන් සකස් කරගන්න මේ ඔබ විසින් අපට යොමු කරන ලද තවත් ප්‍රශ්නයක් ගරු ස්වාමීන් වහන්ස සෝවන් ඵලය අනිත්‍ය භාවයට පත් වෙලා සකදාගාමී ඵලයට කෙනෙක් පත් වෙනවා දැන් අනිත්‍ය කියන කාරණය දුකක් නම් මේ ආකාරයට මාර්ග ඵලයන්ද අනිත්‍ය භාවයට පත්වීම දුකක් නේද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා යමක් අනිත්‍ය වෙනවා නම් ඒ අනිත්‍ය භාවයට පත්වෙන දේ නිට්ට්‍ය වශයෙන් ගැනීම නිසා අපි දුක සකස් කරගන්නවා තේන්නාද අනිත්‍ය වීම නිසා අපි දුක සකස් කරගන්නවායි කියන කාරණේ ධර්මතාවය තේන්නාද එතකොට එතනදී නෝනා සෝවාන් ඵලය අනිත්‍ය වෙලා සකුරුදාගාමී ඵලය සකස් වෙන බව ඇත්ත. නමුත් එතනදී සෝවාන් ඵලය කියන්නේ නෝනා දුක ඇති කරගැනීමේ මාර්ගයක් නොමේ දුකෙන් මිදීමේ මාර්ගයක් සාක්ෂාත් කරගැනීමක්. දැන් දුක ගැන කතා කරද්දී අපි දුකට හේතුව ගැන හිතන්න එපා. දුකට හේතුව කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. තේන්නාද? එතකොට දුක සකස් වෙන්නේ තෘෂ්ණාවේ ප්‍රමාණය මත. එතකොට යම් යමක් කෙරෙහි අපේ තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්නවද? ඒ බැඳිලා තියෙන දේ වෙනස් වෙනකොට අන්න අනිවාර්යයෙන්ම දුක සකස් වෙනවා. නමුත් සෝවාන් ඵලය කියන කාරණය නෝනා අපි දුක මිදීම උදෙසා තෘෂ්ණාව ෂේ කර ගැනීම උදෙසා සකස් කර ගන්නා වූ අවබෝධාත්මක තැනක් තෘෂ්ණාව ෂේ කර ගැනීම උදෙසා එතකොට එතනදී අපි සකස් කරගන්නේ සෝවාන් ඵලය අනිත්‍ය වෙලා සකුරුදාගාමි ඵලය සකස් කර ගන්නවා කියන කාරණේදී දුකක් නෙමෙයි අපි ඇතුළ ඇති වෙන්නේ මිදුනාය කියන කාරණේ තුල තෘෂ්ණාව ෂේ කරගත්තාය කියන කාරණේ තුල සකස් වෙන්නා වූ විදර්ශනාමය සප්තබොධංගයක් තමයි එතෙන්දී අපි සකස් කරගන්නේ තේන විදර්ශනාමය සප්තබොධංගයක් විදර්ශනාමය ප්‍රීතිය පස්සද්ධියක් අපි එතෙන්දී ඇති කරගන්නේ දැන් අතනේදී දුක අනිත්‍ය වෙනවා නම් දුක බව ඇත්ත තේනවාද ඒ අනිත්‍ය වෙනවා නම් දුක බව සකස් කරගන්නේ කොහොමද දුකට හේතු වෙන තෘෂ්ණාවේ තුල බැසගෙන තියෙන නිසා දුකට හේතු වෙන තෘෂ්ණාව තව තව අපි වර්ධනය කරගන්න නිසා නමුත් මෙතනදී නෝනා සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සෝවාන් ඵලයේ අනිත්‍යභාවයට පත් වෙලා සකෘදාගාමි ඵලයට පත් වුණායි කියන කාරණය දුකක් නෙමෙයි සකස් වෙන්නේ දුකෙන් මිදීම උදෙසා තෘෂ්ණාව ෂේ කිරීම උදෙසා ඇති කරගන්නා වූ ප්‍රීතිය පස්සද්ධිය විදර්ශනාමය ප්‍රීතිය පස්සද්ධිය තමයි එයා තුල සකස් වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් නිවනට මාර්ගඵලයන්ට පත්වීම කෙරෙහි කෙනෙක්ගේ හිතේ ඡන්දයක් කැමැත්තක් ඇලීමක් ඇති කර ගැනීම කියන කාරණය අකුසලයක්ද මෙහෙමයිද ඇලුනා කියන්නේ නෝනා එතනත් පංච උපාදානස්කන්ධය සකස් කරගත්තා කියන කාරණය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කර ගැනීමේදී අපි තුල කැමැත්තක් තියෙන්න ඕනේ. ඒකට ඡන්දය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඡන්දය තියෙන්න ඕනේ. නමුත් ඒ ඡන්දය අපි සකස් කරගන්නේ නෝනා තෘෂ්ණාව ප්‍රහීණ කර ගැනීම උදෙසා සකස් කරගන්නා වූ කැමැත්ත. ඒ නිසා අපි තුල යමෙක් තුල මම සෝවාන් ඵලයට පත් වෙනවායි කියන ඡන්දයක් ඇති කරගන්න, ඒ ඇති කරගන්න මොහොතේම ඊළඟ හිතෙන් ඒ ඡන්දයත් අනිත්‍යයි කියලා දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබ සකුරුදාගාමී ඵලයට පත් වෙනවායි කියන කැමැත්තක් ඡන්දයක් ඇති කරගන්න ඒ ඇති කරගන්න මොහොතේම ඊළඟ සිතෙන් ඒ සකුරුදාගාමී ඵලයත් අනිත්‍යයි කියනා වූ ධර්මතාවයේ හිතේ ඇති කරගන්න ඕනේ. එහෙම නැතුව අපි අධිගමයන් කෙරේ තෘෂ්ණාව ඇති කරගත්තොත් තව තව අධිගමයන් නාමයෙන් අපි සක්කාය දිට්ඨිය තීව්‍ර කර ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. සක්කාය දිට්ඨිය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට නෝනා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවායි කියන රහත් ඵලය කියන කාරණේ අදාළ කරගෙන නෙමේ ධර්මයේ දේශනා කරන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද ගිහි පින්වතුන්ලාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ උතුම් සෝවාන් ඵලය අරමුණු කරගෙනයි. මොකද සෝවාන් ඵලයට යමෙක් පත් වුණාට පස්සේ උතුම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කට පස්සේ ඒ වගේම සීලය ආර සීලයක් හැටියට වැඩුණාට පස්සේ අචල සද්ධා හැටියට සද්ධා වැඩුණාට පස්සේ නෝනා සෝවාන් ඵලයට පත් වුණ කෙනෙකුට ආයිමත් සද්ධාව පිළිබඳ සීලය පිළිබඳ අමුතුවෙන් හිතන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා ආර සීලයක් හැටියට ආර සද්ධාවක් හැටියට වැඩිලයි තියෙන්නේ.
එතකොට එයා තව නැවත නැවත යා මොකද කරන්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාව වැඩිම පමණයි යකලියුත්තේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට නෝනා මේ රහත් වෙනවායි කියන තැන ඉඳන් කවදාකවත් කමඨහන් දීපු අවස්ථාවක් මම නම් සූත්‍රගත ධර්මයේ දැකලා නැහැ බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට සෝවාන් ඵලය සතර ආපායේ මිදීම ඉලක්ක කරගෙනයි ධර්මයේ දේශනා කරන්නේ එතකොට යම් කෙනෙක් සතර ආපායෙන් මිදුණා නම් සෝවාන් ඵලයට පත් වුණා නම් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කනන් නෝනා එයාට ආයිමත් කවුරුවත් පාර කියලා දෙන්න අවශ්‍යතාවයක් එයා පාර දැක්ක කෙනෙක් තේනද එයා තෙරුවන් කෙරේ අචල සද්ධාවට ආපු කෙනෙක් නැවත එයාට තෙරුවන් ගැන කවුරුත් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ සීලයේ ආර සීලයක් හැටියට වැඩුණ කෙනෙක් යා බින්දෙන සිල්පදයක් රකින්න සිල්පදයක් දෙකම විදර්ශනා නුණින් දකින්න දක්ෂභාවයේ තියෙන එයාට ආයිමත් කවුරුත් කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ ඒ වගේම යා රූප වේදනා සංඥා සංකාර විඥානයන් අනිත්‍යයි කියලා දැක්ක කෙනෙක් එයාට තව ඉතුරු වෙලා තියෙන පංච උපාදාන ස්කන්ධය නැවත 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 අනිත්‍ය වශයෙන් දකිමින් ඉදිරියට යාම පමණයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට නෝනා දැන් මම මෙතෙන්ට ගිහි කෙනෙක් ආවොත් එimhe මං එයාට රහත් වෙන්න කියන තැනට කමටහන් දෙනවායි කියන කාරණේ මෝහයටයි අයිති වෙන්නේ මොකද එයා ගිහි ජීවිත ගත කරන රැකියා කරන දෙමාපියන් පෝෂණය කරන බිනර දරුවෝ පෝෂණය කරන කෙනෙක් වෙන්න පුළුවන් දරුවෙක් නම් අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුළුවන් එහෙනම් නෝනා අපිට කෙනෙක් මෙතෙන්ට ආවා කියලා එයාට රහත් වෙන්නේ කියලා ගිහි කෙනෙකුට කවදාකවත් කමටහන් දෙන්න බැහැ ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරලා තියෙන්නේ ගිහි කෙනාට සෝවාන් ඵලයට අදාළව ධර්මතාවයෙන් කියලා දෙන්න කියන කාරණේ. නමුත් වර්තමාන සමාජයේ සමහර අවස්ථාවන් තියෙනවා මාව විවේචනයට ලක් කරලා තියෙනවා මම ගිහි පින්වතුන්ලාට සෝවාන් වෙන්න කියන තැන කියනවා රහත් වෙන්න කියන තැන කියන්නේ නැහැ කියලා. ඉතින් එහෙම රහත් වෙන්න තැන කි අපි කිව්වොත් නෝනා ඔහු සෝවාන් ඵලයට අහිමි කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද රහත් භාවයේ කියන තෘෂ්ණාව තුල ඉඳගෙන නෝනා එයා මොකද කරන්නේ සෝවාන් ඵලයට පත් වෙන්න පෙර ආතුව සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතනවා. මේක සමාජයේ තියෙන බලවත් අනතුරක්. මොකද අර ඈත ඉලක්කයක් ඇති කරගන්නවා රහත් ඵලයේ කියන ඉලක්කය. ඒතර ගිහි ජීවිතයේ තුල රහත් ඵලයට පත් වෙනවායි කියන කාරණේ නෝන දුවා දරුවෝ පෝෂණය කරමින් මව් දෙමාපියන් පෝෂණය කරමින් අපිට ඒක හිතන්නවත් පුළුවන් කමක් නැහැ. තේන්න. නමුත් අපි අර ඈත ඉලක්කයක් රහත් වෙනවායි කියන අදිෂ්ඨානය ඇති කරගත්තට මොකද කරන්නේ? අර ඉලක්කය කරා යන්න තියෙන වේගවත් භාවය නිසා අපි මොකද කරන්නේ? සෝවාන් ඵලයට පත් වෙන්න ඉස්සෙල්ලා සෝවාන් ඵලයට පත් උනායි කියලා හිතන. එතනින් අපි මුළු මාර්ගයම විනාශ කරගන්නවා. මුළු මාර්ගයෙන් විනාශක වර්තමානයේ මේ අනතුරෙන් අප්‍රමාණ පිරිසක් පීඩා විඳිනවා මොකද අර නොදැනුවත් භාවය නිසා සමහර පින්වතුල්ලා ගිහි පින්වතුල්ලාට රහත් ඵලයේ ඇඟිල්ල දික්කල ඉලක්ක කරලා පෙන්නනවා නෑ නෑ සෝවාන් ඵලෙනි මේ රහත් වෙන්න අදිස්ථානය කරන්න කියන තැන ඒ නිසා නෝනා ඒවා මෝහයටයි අදාළ වෙන්නේ ඒ නිසා ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල චතුරාර්ය සත්‍ය ධර්මයන් ඔස්සේ ගමන් කරන පින්වතා ගිහි පින්වතා මුලින්ම සතර ආපායෙන් මිදෙනවායි කියන චිත්තයයි ඇති කරගන්නවා ඔහු සතර ආපායෙන් මිදුණාට පස්සේ ඔහුට කවුරුවත් පාර කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහු පාර දැක්ක කෙනෙක් අනිවාර්යෙන්ම ඔහු නිවන් අවබෝධය කරා ඉස්සරහට යනවා. ස්වාමීන් වහන්සේ දැන් සෝවාන් වීමට තරම් ප්‍රබල කුසලයක් සහිතව උත්පත්තිය ලබන පුද්ගලයෙකුට මොනියම් හෝ හේතුවක් නිසා එම අවස්ථාව මගහැරෙන්න පුළුවන්ද? එහෙම මගහැරෙන්න පුළුවන් අසත්පුරුෂ ආශ්‍රයයට වැටුණොත්. නමුත් අසත්පුරුෂ ආශ්‍රයයට වැටෙන්නේ ඊට අදාළ අකුසල් සංස්කාරයන් තියෙනවා නම් පිටිපස්සේ. නැත්තම් වැටෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ ජීවිතයේ කෙනෙකුට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නම් ඔහුට කාරණා තුනක් අවශ්‍යයි කියලා. එක සද්ධාව, දෙක වීරය, තුන හිරියොතක්. ඔය කාරණා තුන තියෙනවා නම් අපි හැම කෙනෙකුටම සෑම සිංහල බෞද්ධයෙකුටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔය කාරණා තුන විතරයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කුසල් අකුසල් පිළිබඳ අපිට කියන්නේ නැහැ. එහෙනම් අපිට මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ අපි සෑම කෙනෙක්ම සාරා සංකල්ප ලක්ෂ ගානක් ආවා වූ මේ දීර්ඝ භව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා නොනා අවශ්‍ය ප්‍රමාණයට වඩා අපි කුසල් රැස් කරගෙනයි තියෙන්නේ. පාරමී ධර්මයන් පුරලයි තියෙන්නේ. එස ආයිමත් අමුතුවෙන් පුරන්න පාරමී ධර්මයක් කුසලයක් මෙතන නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ පිරුවා වූ පාරමී ධර්මයන් පිරුවා වූ කුසල් සංස්කාරයන් මතු කර ගැනීමට අදාළ සද්ධාව දුර්වලයි. ඊට අදාළ වීරය දුර්වලයි. ඊට අදාළ හිරියොතප් ලැජ්ජාව බය කියන කාරණා දුර්වලයි. එහෙනම් මෙන්න මේ දුර්වලතාවයන් තුන මගහැරගත්ත තැනදී අපි සියලු දෙනාම පිංගතුණී උතුම් චතුරාර්ය සත්‍ය දැකීම කියන තැන අපි ඉන්නවා. එහෙනම් මේ සද්ධාවයි වීරයයි හිරියොතප් කියන කාරණා තුනේ දුර්වලභාවය අපිට තියෙන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කොතනකවත් අපිට පාරමී ප්‍රශ්නයක් මතු කරලා පෙන්නන්නේ නැහැ. එතකොට ඔබට සද්ධාව දුර්වල නම් වීරය දුර්වල නම් හිරියොතප් දුර්වල නම්
ඔබ තව 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 කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් මෙන්න මේ කාරණා තුන වඩාගත යුතුය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවදාක්වත් කල්යාණ මිත්‍රයාව හැර යන්න එපායි කියන කාරණය. මොකද මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි මේ කාරණා තුන ඔබව ශක්තිමත් භාවයට පත් කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයකදී එකතැනක දේශනා කරනවා කල්යාණ මිත්‍රයා ඔබ බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මත් බෙල්ලෙන් අල්ලලා එළියට දැම්මත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ ඔහුව හැර යන්න එපා කියලා. මොකද කල්යාණ මිත්‍ර ආශ්‍රයමයි ඔබව මේ දුක්ඛිත වූ භව ගමනෙන් එතර වෙන මාර්ගය කියලා දෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා යම් කෙනෙක් උතුම් රහත් ඵලයට වේවා සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ට වේවා පත්වීමේ දුර්වලභාවයක් තියෙනවනම් ඕනා ඒ දුර්වලභාවයට එකම හේතුව සද්ධාව වීරය හිරියොතප් කියන කාරණා තුන කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ස්වාමීන් වහන්ස කෙනෙක්ට දිගින් දිගටම පාපී මිත්‍රයන්ම මුණ ගැහෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? ඒක හේතුඵල ධර්මයක්. පෙර ජීවිතේ අධර්ම දානේ පූජා කළා. අධර්ම දානේ කියන මිත්‍යා දෘෂ්ටික ධර්මයන් ධර්ම දාන හැටියට දීලා. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ ධර්මයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයන් හැටියට දීලා. දැන් වර්තමාන සමාජයේ බලවත් ආකාරයෙන් ඒ දේ සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ සූත්‍රගත ධර්මයන් සැබෑ ධර්මයන්ම කියලා අප්‍රමාණ ධර්ම දානයන් සමාජය තුළ සිද්ධ වෙනවා. අප්‍රමාණ දේශකයන් වහන්සේලා දේශනාවන් සිද්ධ කරනවා. ඉතින් ඕනා මේවාට අදාළව නිරේතුරුවම මේවා විපාකෙට එද්දී නෝනා අනිවාර්යෙන්ම අපිට කල්යාණ මිත්‍රයා නාමයෙන් අපිට ලැබෙන අසත්පුරුෂ ආශ්‍රයමයි. ඔව්වේ අසත්පුරුෂ ආශ්‍රය දකින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය හැටියට. ඒ අය අර අකුසලේ විපාක නිසා කුසල් සංස්කාර වලට අදාළව දැනීම සකස් වෙන්නේ අර අසත්පුරුෂ මිත්‍රයා කල්යාණ මිත්‍රයේ බවට පත් කරගෙන. ඕක සමාජයේ අප්‍රමාණ තියෙන. එනිසා කෙනෙකුට සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ අසත්පුරුෂ ආශ්‍රය ලැබෙන්නේ හේතුඵල ධර්මයක් නිසාමයි. ඒ හේතුව තමයි කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්නේ ආ සංසාරයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ධර්ම දානයන් සිද්ධ කළා. වචනයෙන් ඒ ධර්මය ප්‍රකාශ කළා. අදහස් වලින් ඒ වගේම දේශනා තුලින් පතපොතින් ඒවා ප්‍රකාශ කළා. ඊට අදාළව යාට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. යම් කෙනෙක් අධර්මයේ නම් ධර්මයේ නාමයෙන් ප්‍රකාශ කරන්නේ ඒ අධර්මයේ ප්‍රකාශ කිරීමේ හේතුඵල ධර්මයන් නිසා එයාට යන 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 තැන කල්යාණ මිත්‍රභාවයේ නාමයෙන් ලැබෙන්නම අසත්පුරුෂ ආශ්‍රයමයි. නමුත් එයා ඒ අසත්පුරුෂ ආශ්‍රය කල්යාණ මිත්‍ර ආශ්‍රය හැටියට තමයි දකින්නේ. එයාගේ අකුසලේ අකුසලයේ කළා එහෙම්මම මිත්‍යා දෘෂ්ටික භාවයටම ඒගොල්ලෝ ඇදගෙන ඒ අකුසල් විසින් යනවා. ඔහොම ගිහිල්ලා තමයි කවදා හරි සම්මා සම්බුද්ධ ශාසනේ විනාශකාරී බවට පත් වෙන්නේ. සම්මා දිට්ඨිය විනාශ වෙලා මිත්‍යා දෘෂ්ටිය රජ වෙන්නේ ඔය කරන්නා වූ හේතුඵල ධර්මයන් නිසා සකස් කරගන්නා වූ අකුසල් හේතුවෙන්මයි. සම්මිය දෘෂ්ටික නොවන මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙකුට මරණින් පස්සේ නැවත මනුෂ්‍ය භවයක් ලැබිය හැකිද ස්වාමීන් වහන්ස? පුළුවන් පුළුවන්. මනුෂ්‍ය භවයක් ලබන්න පුළුවන්. ලැබුවත් මිත්‍යා දෘෂ්ටික මිනිසෙක් වෙලා උපත්ති ලබන්නේ. මිත්‍යා දෘෂ්ටික කියන්නේ අපි මේ මිත්‍යා දෘෂ්ටික කියවම තව කෙනෙකුට චෝදනා කරනවානේ මේ සම්මාදිට්ඨියෙන් විරුද්ධ පැත්ත. යාකදෝ තෙරුවන් කෙරේ සද්ධාවක් නැහැ. කර්මය කර්මඵල විශ්වාසය. ඒ වගේ සම්මාදිට්ඨියට අදාළ දුර්වල භාවයන්ගෙන් යුක්ත මිත්‍යා දෘෂ්ටික භාවයට පත්ලා උපත්ති ලබන්න පුළුවන්. ප්‍රාණඝාතය වගේ සිල්පද බිඳුනොත් බෑ. සිල්පද ආරක්ෂා කරන දැන් අපි කියමු මිත්‍යා දෘෂ්ටිය වඩනයි සිල්පද ආරක්ෂා කරනවානේ. ඊට අදාළව මිත්‍යා දෘෂ්ටික භාවයට පත්ලා මිනිස්සු වෙලා දෙවියෝ වෙලා ඉපදෙන්න පුළුවන්. දැන් දිව්‍ය තලවලත් මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා. දැන් මාර්යාට ප්‍රධානත්වය දන්න පරිණිමිත වසවත්ති වැඩිපුරම ඉන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. ඒගොල්ලෝ ධර්මයට කැමති නැහැ. ඒගොල්ලෝ විකෘතියක් කියන්නේ. ඒගොල්ලෝ දුක සැපක් කරලා පෙන්නන අය. ඒ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් උනේ පෙර ජීවිතේ මිත්‍යා දෘෂ්ටීන් වඩලා නමුත් අප්‍රමාණ පිං කළා. සිල් ආරක්ෂා කළා. කරලා ඒගොල්ලෝ ගිහලා ඒ තලවල ඉපදෙනවා. ඉපදිලා ඒ තැන්වල ඉඳලා තෙරුවන් උදෙසා අප්‍රමාණ අකුසල් කරගෙන ඒ පරිණිමිතේම ආයිමත් නිරයට වැටෙන්න පුළුවන් ඒගොල්ලන්. ඉතාමත් විරල ධර්මයක් ඔබ ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ පහදා දුන් දහම ආර්යයන් වහන්සේ කෙනෙක් ඔබට හොඳින් පහදා දුන්නා. උන්වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමු.